හොඳයි ගෞරවනීය මෑණිවරණි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි අදත් මේ නිසරණේ පවත්වන 199 වන භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරයක් සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම මුළුපිරීමක් වශයෙන් নমස්කාරය කියමු. සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු. ඉතින් මම හිතන අදත් අපිට ලිඛිත ප්‍රශ්න ටිකක් ලැබිලා තිනවා. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා වාරය පටන් ගමු. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස මම නිසරණ වනේ භාවනා වැඩසටහන් කිහිපයකට සහභාගී වී ඇති යෝගිනියකි. ලොකු ස්වාමීන් වහන්සේගේ උපදේශපත ආනාපාන සතිය ආරම්භයට පෙර ටික වෙලාවක් සක්මන් කර ඒ එක්කම ආනාපාන සති භාවනාව සඳහා වාඩි උනේමි. ඊට පසු ඉරියව්ව දෙස හිත යොමුකොට මම දැන් මෙතන යන්න අවබෝධ කරගෙන ආනාපාන සතිය ආරම්භ කළෙමි. මේ විදිහට ආනාපාන සති භාවනාව ටික කලක් කරගෙන යත්ම මට નિરાයාසයෙන්ම වැටෙන හුස්ම කෙරෙහි අවධානයේ පවතින අතරේදී පාදවල ඇඟිලිවල සිට ඉහළටත් අත්වල ඇඟිලි දිගේ ඉහළටත් වහාම චංචල කම්පන සීතල උණුසුම් ආදිය දැනෙන්නට ගති. තවදුරටත් මෙම භාවනාව කරගෙන යන විට භාවනාව පටන් අරන් විනාඩි කිහිපයකින් හුස්ම දැනෙන අතරේදී බොඳ වූ ස්වභාවයකින් සමස්ත ශරීරය පුරාම චංචල කම්පන උණුසුම සීතල දැනෙන්න ගත්තා. එකම ජාලයක ස්වරූපයකින් ශරීරයේ කොටස් වෙන්වෙන්ව දැකීමකින් තොරව තමයි මේ ධාතු ස්වරූපයන් මතුවන්නේ. මේ වේලාවට මේවා දැනෙන්නේ පිටස්තර දෙයක් විදියටයි. පුදුමාකාර නිදහසක් ගඟ මැද සිටින කෙනෙකුට ගඟ දෙපැත්තෙන් රොඩු ගලා යනවා වගේ තමයි දැනෙන්නේ. එන සිතුවිලි එතරම්ම පැහැදිලි නොවුනත් ඒවත් ඇවිත් යන ස්වරූපයක් තමයි පවතින්නේ. හටගන්නා ධාතුගුණ වෙන්වෙන්ව හඳුනාගෙන ඇතිවීම නැතිවීම බලන්න තරම් පැහැදිලිව අරමුණ වන්නේ නැත. අරමුණු වලට හේතු නොවේ පිටස්තරේකුමින් බලාගෙන සිටිය හැකිය. කමටහනේ ඉන්න කාලය ඒ විදිහට බලාගෙන සිටීම තමයි කරන්නේ. ඔබ වහන්සේකින් උපදේශයක් බලාපොරොත්තු වෙමි. සක්මනේදීද අත්විඳින්නේ ඔවැනිම තත්ත්වයකි. ඔබ වහන්සේලාගේ දේශනාවල සඳහන් වන just be නැතහොත් නිකන් ඉන්න කියන අදහස ක්‍රියාත්මක වෙන්නේ මේ අවස්ථාවේද යන්න පැහැදිලි කර දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද මේ? හොඳයි තෙරුවන් සරණයි. මේ தත්ත්වේ කොච්චර කල් අත්දැකනවද දැන්? ස්වාමීන් වහන්සේ මේ දැන් අවුරුද්දක් විතර තිස්සේ අදී අත්දකින්න. ඒ කියන්නේ දැන් ඔය தත්ත්වෙම දිගටම අවුරුද්දක් තිස්සේම හැම ඒ කියන්නේ තමන්ට ඔක්කොම දේවල් තියෙනවා තමන් ඔහෙ මැද්දට වෙලා ඉන්න වගේ දෙයක්ද තේරෙන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ දැන් ආනාපාන සතියෙම පටන් ගන්නෙ සාමාන්‍යයෙන්. ගොඩක් සක්මන් කරලා හරි. පරියංගයකට යනවා. හරි. ඒ අවස්ථාවේ එහෙම තමයි. එතකොට ඒ කියන්නේ ආනාපාන සතිය හරහා යන්න ඕනේද නැත්නම් වාඩුණ ගමන්ම ඕකම එනවද? හුස්ම නිකන් අර පොඩ්ඩක් අර කයට හිත යොමන්න ඕන නිසා හුස්ම ගන්නවා. ඒකම පසුබිමෙන් පොඩ්ඩාවට ආනාපානයේ අනතරේ එක පාටම නිකන් ජාලාවක් වගේ මේ කම්පන චංචල ශරීරයේ කොතනද එහෙම දැනෙන්නේ. හරි. මුළු සමස්ත ශරීරෙම කම්පන චංචල ස්වභාවයක් වශයෙන් දැනෙනවා. එහෙම තමයි දැනෙන්නේ. හරි. يعني ඔය ඒ විදිහට දැනෙන්න අරගෙන දැන් අවුරුද්දක් ගිහිල්ලා තියෙනවද? අර මුලදී ස්වාමීන් වහන්සේ අර ඇඟිලිවල කකුලේ කකුල් දෙකේ භාගයක් දක්වා අත්වල ඇඟිලිවල එහෙම තමයි මුලදී පටන් ගත්තේ. හරි. ඒක කොහොම හරි මාස 3-4ක් වගේ එහෙම ඉන්නකොට දැන් එකපාරට මුළු ශරීරෙම තමයි මට දැනෙන්නේ. දැනෙන්නේ. හරි. ඒ කියන්නේ ඔතන කිසි ඒ කියන්නේ කරලා තිනනනම් හොඳයි දෙයක්. ඒ කියන්නේ වරදක් නැහැ. අපි ආනාපාන සතියෙන් ටිකක් දුරට ආවට පස්සේ මේ ධාතු ස්වභාවයන් මතුවෙනවා. මතුවෙනකොට මේවා දිහා ටිකක් ඉතින් මධ්‍යස්තව බලන් ඉන්න තමයි තියෙන්නේ.
මීට කලින් ඔය මතුවෙනකොට යම් යම් තැන්වලට අපි තුමු ධනහිසේ මතුණා කියලා යම් කම්පන ස්වභාවයක් එතෙන්ට හොඳට හිතවදලා එතන සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය බැලීම වගේ දෙයක් කරාද? අර තනිකර එහෙම පෙනෙන දවස්වල බැලුවා. බැලුවද? අර මේ ජාලාවට මේ සමස්ත ශරීරය ආවට පස්සේ තමයි මට අරමුණු අහවල් තැනක කියලා ගන්න විදියක් නැහැ. මේ චරාවේ නැහැ. ඒ කියන්නේ මේ මුලදින් කරා එහෙම. හරි. එතෙන්ට යමු වුණා අර ටික ටික පැතිරෙන්න මේ සමස්තයම තමයි අත්දැකීම. දකින්නේ. හරි. හිතේ තත්ත්වය කොහොමද ඔය වෙලාවේදී? හිතේ සිතුවිලි හුඟක් තියෙනවා. හිතේ මට නම් අර මේ සිතුවිලි හැම දැනෙන්නේම නැ නිසා යම ප්‍රමාණයකට තියෙන්නේ. හරි. මේක තමයි අත්විඳින්නේ. හොඳයි. ඒ කියන්නේ මේක අත්දකින්නකොට හිතේ ස්වභාවය වශයෙන් ගත්තොත් හිතේ සිතුවිලි නැද්ද දැන්? අඩුයිද? අඩුයි. අඩුයි. ඒවා කෙරෙහිවත් සිතුවිල්ලක් නැහැ. අර දැකීම අර නිකම් අර පිටස්තර දෙයක් බලන විදියට මම බලන්නේ මට. ඔක ඇත්තටම ඒ කියන්නේ ඔය එක එක ක්‍රමවලට දේවල් බලන ස්වභාවය තියෙනවා. ඕකට අපි කියන පරතෝ බල්මක් කියලා. ඒ කියන්නේ දැන් මේ අනාත්ම ස්වභාවයේ එක්තරා ස්වභාවයක් තමයි පරතෝ කියලා කියන්නේ. දැන් ශුන්‍යතෝ අනත්තතෝ පරතෝ රිත්තතෝ විදිහට මේ අනාත්ම ස්වභාවයේ වැටෙන ක්‍රම තියෙනවා. ඒ කියන්නේ දැන් අනාත්මයි කියලා කියන්නේ දැන් මේකේ අපි හිතන් ඉන්නේ මේකේ මම ඉන්නවා මම එක්ක ඉන්නවා මේක මට අයිති කියලානේ. නමුත් ඒක ඇතම් කෙනෙකුට වන්න තේරෙනවා මේ එහෙම පාලනය කරන්න හැකියාවක් නැහැ. මේක නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. මේක මගේ පාලනයෙන් තොරයි කියලා අන්න එක එක පැතින් වැටහෙනවා. නැට දැන් ඒක එහෙම වැටහෙන්න අන්න නිකන් මේක අනුන්ගේ බවට පත් වෙනවා. ඉතින් අර සමහර තේරි ගාතවල එහෙම වෙනවා සංඛාරේ පරතෝ දිස්වා හේතුදාත් හේතු જાතේ පලෝකිතේ පහසින් ආසවේ සම්බ්බේ සීති භූතාස්මි නිබ්බුතා කියලා මේ ලස්සන්ට මේ සකුලා කියන රහත් තෙරණින් වහන්සේ විස්තර කරනවා කොහොමද මේ තමන් අරහත්ත්වයටපත් උනේ කියලා. ඉතින් මේ උන්වහන්සේ මොකද කියන්නේ මේ සංඛාරේ පරතෝ දිස්වා මේ සංස්කාර ධර්මයන් දැක්ක පරතෝ වශයෙන් අනුන්ගේ දෙයක් වශයෙන් දැන් මේ මගේ නෙමෙයි මේවා මේ අනුන්ගේ වශයෙන් හේතු જાතේ පලෝකිතේ මේවා මේ හේතුන් නිසා හට අරගෙන තියෙනවා මොහොතක් මොහොතක් පාසා කැඩලා බිඳලා යනවා පලෝකිතේ කියලා කියන්නේ මේක කැඩලා බිඳලා යනවා නිරන්තරයෙන් පහසින් ආසවේ සබ්බේ මෙන්න මේ උපක්‍රමයේ හරහා මම ආශ්‍රවයන් සියල්ල ෂේ කළා දැම්මා සීති භූතාස්මි නිබ්බුතා මම සිසිල් වුණා නිවුණා කියලා අන්න ලස්සන්ට ඒ කියන්නේ ස්වභාවය කියන්නේ තාම කියන්නේ එතුමිය ඒ රහත් මෙහෙණින් වහන්සේ කියන්නේ මේ ස්වභාවයම පාවිච්චි කරනවා නැවත නැවත දකිමින් තව තව හොඳට ත්‍රිලක්ෂණේ නැත්නම් අනාත්ම ස්වභාවය තේරුම් ගන්න. කියන්නේ දැන් තේරෙනවන්නේ දැන් කියන්නේ මේ දේවල් කියන්නේ අපි කැමති වුණාට මේ පාලනය කරන්න බෑ. කොයි විදිහකටද මේක කම්පණය වෙන්නේ කියන එක ගැන අපිට පාලනයක් නැහැ. කොච්චර වෙලාවක් මේ එක කම්පණයක් පවතිනවාද කියන එක ගැන අපිට පාලනයක් නැහැ. කොහේ කම්පණයේ ස්වභාවය කොයි තැන මතුවේද ඊළඟට කොතනට මාරුවේද ඒවා කිසි දෙයක් ගැන පාලනයක් නැහැ. ඉතින් මේ අපි අත්දකින්නෙම අර මගේ කියාගත්ත කය දැන් අපිට පෙන්ලා දෙනවා යාගේ අතහ ස්වභාවය. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ ටික ටික විපස්සනාවේ යන්න කියන්නේ අපි හොඳින් ගැඹුරින් නැත්තම් නිශ්චලව නිරීක්ෂණය කරන්න මෙන්න මේ ඇත්ත ඇට සැටියෙන් පෙන්ලා දෙනවා ඒගොල්ලොම. අපි මේ ඒගොල්ලන්ට ඒ කියන්නේ මේ අපි පොතෙන් දැනුමක් අරගෙන මේ අනිත්‍යයි කියනව නෙමෙයි අනාත්මයි කියනව නෙමෙයි අපිට තියෙන්නේ හොඳට බලනවා බලනකොට අන්නේ ඒගොල්ලොම පෙන්ලා දෙනවා ඒගොල්ලන්ගේ ඇත්ත මොන ස්වභාවයද ඒගොල්ලන්ගේ හැටි මොන වගේද. ඉතින් අපිට දැන් ඕක පේනකොට අන්න තේරෙනවා මේක වැඩක් නැහැ මේක මේ මගේ කියන් හිතියට මේ එහෙම කියන්න විදිහක් නැහැ. අපි සාමාන්‍යයෙන් දෙයකට මගේ කියලා කියන්නේ මේ මගේ අනසකට යටතේ තියෙනවන්නේ. හිතන දැන් අපිට වාහනයක් තියෙනවා නම් අපේ ගෙදර. දැන් මේක අනිත් වාහනත් එක්ක මම වෙන් කරගන්නේ කොහොමද? මේ මගේ වාහනේ අරගෙන මට ඕන තැනකට යන්න පුළුවන්. අනිත් ගෙවල් වල වාහන මට එහෙම කරන්න බෑ. ඉතින් අන්නේ හින්දා මේ වාහනේ ඔන්න මගේ වාහනේ. හරිද? ඉතින් මට ඕන නම් එකෙක් පාට වෙනස් කරන්න ඕන නම් පාට වෙනස් කරන්න පුළුවන්. ටයර් මාරු කරන්න ඕන නම් ටයර් මාරු කරන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. ඕන මොකද මගේ වාහනේ. දැන් අපි යෝකම දාලා බැලුවොත් මේ කයට කයත් ඉතින් අපි මගේ කියලා ගන්නවා. ගත්තට දැන් ටයර් මාරු කරන්න පුළුවන් ඒද? ඉතින් ඒ වගේ තමයි. ඉතින් අපි දැන් මේ මගේ කියලා අරගෙන තියෙනවා. දැන් හැබැයි ඒක පෙන්වන්න මේකට මේ පොඩ පොඩ බලන්න ගියාම තේරෙනවා මේක නිකන් මගේ නෙමෙයි වගේ දැන් නේද? ඒක ටික ටික තේරුම් යන්නේ මේක අපි මේ මගේ කියලා ගත්තට මේගොල්ලෝ මේ දැන් අර උදාහරණෙදි මට ඕන වෙන විදිහට හසුරවන්න පුළුවන්. මට ඕන ඕන දෙයක් කරන්න පුළුවන් මේ මගේ කාර්යකින්ද. නමුත් මේකේ දැන් එහෙම ස්වභාවයක් නැහැ නේද? මේක තියෙන්නේ මේ දැන් මම දන්නෙත් නැහැ මේ මම ඉල්ලුවෙත් නැහැ මෙහෙම කම්පන චංචල දවා එන්න කියලා මන්න මේගොල්ලෝ එනවා. ඇවිල්ලත් කොච්චර ලාවක් ඉන්නවද කියලා මට තේරෙන්නේ නැහැ. මට පාලනයක් නැහැ. ඉතින් මේ විදිහට අපි දකින්න මේකේ තියෙන අනාත්ම ස්වභාවය, මේක පාලනය කරගන්න බැරි ස්වභාවය, මගේ අනසක යටතේ පවතින නැති ස්වභාවය.
ඉතින් මේවා තමයි දකින්නේ. අනිත් එක දැන් කම්පනයක් චංචල කම්පන වීම, කම්පණේ වීමක්, සෙලවීමක්, චංචල වීමක් කියන්නේ මෙතන තියෙන්නේ අනිත්‍ය ස්වභාවයක්නේ. ඉතින් අනිත්‍ය නිසාම ඔන්න අනාත්ම පැත්තකට ගිහිලා තියෙනවා. අනිත්‍යයි අනිත්‍ය නිසාම මෙතන දිගට පැවැත්මක් නැහැ. එක දිගට යන මේ සාරයක් නැහැ. ඉතින් ওই විදිහට මේ අනාත්ම ස්වභාවය වැටහෙන විවිධ ක්‍රම තියෙනවා. ඔය පරතෝ කියලා කියන්නේ ඒක ක්‍රමයක්. ඉතින් මේ පැත්තෙන් වැටුණා කියන්නේ වඩා හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ தත්වයේම තේරුම් ගනිමින් ඉන්නකොට ඉඳීම හරහා තමයි ටික ටික මේ ටික අතහැරෙන්නේ. දැන් අපි අපේ දෙයක් කියලා දෙයක් අල්ලගත්තාම ඒක අතහරින අකමැතිනේ. ඒක මොකද ඒක මගේ දෙන්නේ. දැන් මේක මගේ කියලා අල්ලගත්ත දෙෙම පෙන්නකොට අපිට මේක මේ මගේට මට ඕනලා විදිහට හැසිරෙන්නේ නැහැ. මගේ අනසක යටතේ පවතින්නේ නැහැ කියලා ඒගොල්ලෝ පෙන්නන්න අපිට නිකන් ඉබේට මේක අතහැරෙනවා. ඉබේට නිකන් මේක එපා වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක වෙන්න ටිකක් කල් යනවා. ඉතින් මේක නැවත නැවත මේක බලන්න තමයි ටික අර හිත ඒ කරලා තියෙන දැඩි ග්‍රහණය තියෙන ඒ ආත්මීය ස්වභාවයකින් ගත්ත ගතිය අතහැරෙන්නේ. ඒ නිසා ඒක වෙනකන් ටිකක් ඉතින් ඕක බලන්නයි තියෙන්නේ. දැන් ඒ කියන්නේ කොහේ හරි හැබැයි මෙහෙම දෙයක් පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න පුළුවන්. දැන් ඔය කම්පන ස්වභාවයන්, චංචල ස්වභාවයන් මතු වුනහම මොකක් හරි එක තැනකට දැන් සමස්තයක් වශයෙන් බලනකොට හැම තැනම තියෙන වගේ දැනෙන්නේ. පොඩක් පුළුවන් නම් ඕකෙනුත් එක තැනකට පොඩ්ඩක් යොමු කළා මේ එක එක කම්පනයක් ගන්න පොඩ්ඩක් බල ඉන්න පුළුවන් නම් එතන තව පොඩ්ඩක් එහාට දාන්න පුළුවන්. දැන් මේක දිහා ලොකු සාන්නාසය ඔතෙන්ට වචනයක් පාවිච්චි කරනවා නිකන් ගොජේ දිහා බලන් ඉන්නවා කියලා. ඒ කියන්නේ ගොජයක් කියලා කියන්නේ මේ සිතුවිලිත් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, නැත්නම් මේ විදිහට මේ කම්පන චන්ද්‍ර ස්වභාවයත් හැම තැනම තියෙනවා. හැබැයි හිත එකක්වත් ග්‍රහණය කරන්නේ නැහැ, අනුන්ගේ දෙයක් වගේ ඔහේ මැදිරලා ඉන්නවා. එහෙම තමයි. එහෙම තමයි දැන් තියෙන්නේ. එහෙම තමයි යන්නේ. යන්නේ දැන්. ඔව්. ඒ වෙලාවේ මම ධර්ම කරුණු මතක් කරන්නවත් මොනවත් කරන්න යන්නේ නැහැ. එහෙම මොකක්වත් කරන්නේ නැහැ. අවධානයෙන් අයින් වුණා මට හිතෙනවා මේක මේ මෙතන ක්‍රියාවලියක් විතරයි උපාදානයක් අපි තමයි කරගන්නේ. වෙන්න යන්නේ මේ වෙන්නේ මේකයි කියලා එහෙම පස්සේ මං හිතනවා. පස්සේ හිතනවා. හරි. ඔව් අර වෙලාවේ මොනවත් හිතන්නේ නැහැ බලන එක විතරයි කරන්නේ. හරි. බලලා ඔය ඒ ටිකට එහෙම කම්පණය වෙන්න හැරලා ඒ ටික අතහරින්න පුළුවන්ද? ඒ කියන්නේ සාධාරණ කියන්නේ දැන් ඕකත් දැඩිව දැන් හිතන්න දැන් අපි ඉස්සෙල්ලා මේක අල්ලගෙන හිටියා. දැන් මේකත් එක්කම අපි කම්පනියේ වෙවි හිටියේ. දැන් ටික ටිකක් යනකොට දැන් මේක කම්පනියේ වෙනවා. දැන් අපි අයින් වෙලා වගේනේ දැන් අනුන්ගේ වගේ පේන්නේ දැන්. ඒක තමයි. අන්නේ අපි නිකන් පැත්තකින් ඉන්නේ දැන්. පැත්තකින් ඉන්නේ. අන්නේ පැත්තකින් ඉන්න ගතිය ටිකක් වර්ධනය කරගෙන යන්න පුළුවන් තරම්. දැන් ඒ කියන්නේ මේවා කම්පනියේ වෙවි තියෙනවා. මම ඉන්නවා ඒක න හිතේ කරදරයක් ඇති කරගන්න නැතුව, ඒකෙන් ආතතියක් ඇති කරගන්න නැතුව මේක දැන් මගේ නෙමෙයි. මේගොල්ලෝ කම්පැනි වෙනවා මට ප්‍රශ්නයක් නැහැ. මං ඉන්නවා මැද්දට වෙලා. ඉතින් එහෙම ආකල්පයකට දැන් යන්න තියෙන්නේ ටික ටික. තවත් අර දුරස්ත භාවය වැඩි කරගන්න තියෙන්නේ. දුරස්ත භාවය කියන්නේ ඒ කියන්නේ ඈතට මේගොල්ලෝ යනව නෙමෙයි මම හිතින් අතාරිනවා. හිතින් අතාරන. මොකද මගේ නෙමෙයි, මගේ පාලනයෙන් තොරයි දැන් මේක. ඉතින් මට දැන් වැඩක් නැහැ කියලා අන්න මම මේගොල්ලන්ට කැමති දෙයක් කරගන්න දීලා මම මගේ පාඩු ඉන්නවා. ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ජීවිතේත් මම අර නිතරම එක්කෝ කයේ අරමුණ හුස්ම රැල්ලට අරමුණ තියාගත්තම නිකන් හිතුණා දැන් මගේ හිත අසිහියෙන් වගේ හිතනකොට මම එකපාරටම හුස්මට ගන්නවා. එතකොට මුළු ශරීරෙම අර නිකන් ඒත් ධාතුගුණ මතු වෙනකොට මේ කරන ක්‍රියා හැම ඇත්තම කියනවා නම් අර සැහැල්ලුවෙන් එහෙම අත්විඳින්න බලනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි. ඒක තමයි කියන්නේ. අපි මේ දේවල් අතහැරලා අපිට අවශ්‍ය විවේකයක් නැහැ. හිතේම විවේකයක් හැදෙනකොට ඒකෙන් අර මේ තියෙන ස්වභාවයෙන් එන ආතතිය නැතිලා යනවා. එතකොට අපිට සහැල්ලුවක් තමයි දැනෙන්නේ. දේවල් සිද්ධ වෙනවා, දේවල් සිද්ධ නොවෙනවා නෙමෙයි, දේවල් සිද්ධ වෙනවා. නමුත් අපි ඒක ගිහිල්ලා දැඩිව ග්‍රහණය කරගෙන අපිට ඕන විදිහට වෙන්න ඕනේ කියලා නීති හදාගෙන ඒකෙන් ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැහැ. ඒ පරියන්කේ මේ ප්‍රතිඵලෙම එන්න ඕනේ කියලා. නෑ එහෙම එකකුත් එපා. එහෙම එකකුත් එපා. නිකම් වාඩි වෙන්නේ නිකම්ම. හරි හරි. ආවොත් එහෙමයි. නැත්තම් මම බලාගෙන ඉන්නවා. අර සාමාන්‍ය ජීවිතේදී මම වෙලාවකට සමහරවිට මගේ හිත ටෙස්ට් කරගන්න නිකන් ඔය ධාතුගුණ අර කයට සිහිය අරන් ධාතුගුණ ඉතින් අර ශරීරයට ගියේ සිතකින් පටන් ගන්න බලනවා මම ප්‍රවෘත්ති එහෙම නිකන් නිකන් අර අසිහියෙන් බලනකොට ගොඩාක් ඒවට විතක් එනවා අර ඒ විදිහේ තත්යකට ආවම අරවා බලනවා කියන්නේ කිසිම හැලහැප්පීමක් නැතුව මම අර මේ සාමාන්‍ය ජීවිතෙත් අපි ජීවත් වෙන්න ඕන හින්දා පුරුද්දකට කරගන්න. හරි. එහෙම කරනවා. ඔව් ඒක හොඳ ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ අපි يعني මේවත් එක්ක පෞද්ගලික يعني සාමාන්‍ය ජීවිතෙත් අපි ජීවත් වෙන්න වෙනවනේ. ඉතින් සාමාන්‍ය ජීවිතේදී අනිවාර්යෙන් මේ හැලහැප්පීම් සිද්ධ වෙනවා. අරමුණු එනවා.
නමුත් අරමුණු ග්‍රහණය කරන්නේ නැතුව ඉන්න ස්වභාවය මේ භවනාව හරහා හැදෙන්නේ. එහෙනම් අපි මුලදී ටිකක් සමාධියක් කරහා ගිහිලා ටිකක් કૃතිම ගතියක් තේරෙනවා. හැබැයි ටික මේක බහුලීකృత වෙන්න දේවල් තියෙද්දි ග්‍රහණය කරන්නේ නැති ගතිය තමයි හැදෙන්නේ. දැන් ඔය ටික වෙන්නේ ඒකයි මේවා දැන් අනුන්ගේ. අනුන්ගේ හින්දා මට දැන් වැඩක් නැහැ. මේක මගේ නෙමෙයි. මම ඉන්නවා මගේ පාඩුවේ. ඒවා නිකන් අනුන්ගේ දේවල් බවට පත් වෙලා. ඒ తත්වය ටික හැදෙන්න දෙන්නේ කියන්නේ යන විදිය හොඳයි. අලුතෙන් මේකට අලුතෙන් එකතු කළ යුතු යමක් තියෙනවා කියලා මටන් තේරෙන්නේ නැහැ. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මේක බහුලීකృత වෙමින් හිතේ ඒ අතහරින ගතිය වැඩි වෙන්න දෙන්න. දැන් අනිත් දැන් සක්මනේදිත් ඔය తත්වෙම තත් දකින්න. ඒත් ওই විදියමයි. හරි. ඉතින් මට හිතෙනවා ස්වාමීන් වහන්සේ දැන් මේකමද දන්නේ අවසානයේ මොන හරි ඔබ වහන්සේලගේ තව මොන හරි අහගන්න. ඒක තමයි. දැන් ඒ කියන්නේ මෙහෙම යන්න යන්න පොඩ්ඩක් හිත දිහා බලන්න පුළුවන් නම් පොඩ්ඩක් දැන් මේ දේවල් කම්පණයේ වෙවි තියෙනවා. දැන් හිතේ ගතිය කොහොමද? හිතේ කොහොමද සිතුවිලි එනවද යනවද? ඒවා පොඩ්ඩක් බලබලා පුළුවන් නම් හිත පැත්තට දැන් දාලා අරක කය විදිහ දැනෙන අතරේමද ඊට බලන්න. ඒ ඒක දැන් ටිකක් ඔන්න දැනි තියෙනවා. දැන් අනුන්ගේ දෙයක් වගේ දැනෙනවා. ඒ අතර පොඩ්ඩක් බලන්න දැන් හිතේ ස්වභාවය කොහොමද? ආපසර හැරලා හිත දිහා බලනවා. හිත දිහා බලද්දී ඔය හිතන්න දැන් සිතුවිල්ලක් එනවා යනවා, තව සිතුවිල්ලක් එනවා යනවා. ඒවත් නිකන් ටිකක් ඈතට ගිහිල්ලා වගේ තියෙන්නේ. එහෙමනම් හිතත් එක්ක දැන් පොඩ්ඩක් ඉන්න ගන්න. කයත් එක්ක නෙමෙයි. දැන් අර පරියංගේදී ගොඩක් මට කයම නෙමෙයි වාවෙන්නේ. දැනෙන්න පටන් ගන්න. එතකොට හිතලම ඒකෙ මිදිලා හිතට යන්න කියලාද කියන්නේ? ඔව්. ඒ කියන්නේ දැන් ඕක ටිකක් වෙන්න ඉඩ හරිනවා. ඉඩ හැරියට පස්සේ දැන් කයෝක කම්පැනි වෙවි ඉන්නවා. අපි ඉන්නවා අපේ නෙමෙයි වගේ. එතෙන්ට එනවනේ දැන්. එතන ආවට පස්සේ බලන්න එහේ ඒ தත්ත්වය පවත්වා ගන්න ගමන් බලන්න හිතේ தත්ත්වය කොහොමද දැන්? හිත නිකන් සංසුන් වෙලා හිතේ මොකක්වත් නැති ගතියක් තියෙනවා නම් අන්නේ ඒ தත්ත්වය මීට වඩා හොඳයි. තේරුණාද? ඒ කියන්නේ දැන් මෙතන හැමතිස්සෙම කම්පන ස්වභාවයක් තියෙනවා. හිත දිහා බැලුවාම හිතේ සිතුවිලි එනවා යනවා. මේ පැත්ත හඳුනගන්න. මේ පැත්ත හඳුනගනිමින් චිත්තානුපස්සන පැත්තට පොඩ්ඩක් දැන් හැරෙන්න බලන්න. ඒක වැරද්දක් නැහැ. ඊට පස්සේ චිත්තානුපස්සන පැත්තට හැරෙනවා. ඒකෙත් බලන්න මොනවාද මේ සිතුවිලි වලට එන්නේ. දැන් මෙතෙක් කාලයක් මේ ධාතුන්ට වෙන දේ දිහා බැලුවානේ. ඒ වගේ දැන් මේ හිත ඇතුලේ තියෙන දේවල් වලට මොකද වෙන්නේ කියලා බලන්න ගන්න. සිතත් මේ පිටස්තර කෙනෙක් සිතුවිල්ලක් විදියට බලන්න. පුළුවන් නම් හොඳයි. දැන් පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ අපි මේ தත්ත්වය හදාගත්තට පස්සේ දැන් සතියක් දියුණුලා තියෙනවා. සතිමත් භාවයක් දියුණුලා තියෙනවා. ඉතින් ඒ නිසා හිත දිහා බලන්න දැන් හැකියාවක් තියෙනවා. තාම කළා නැහැනේ. එච්චර බලලා නැද්ද? සාමාන්‍යනකොට මේ හිත අඳුරා ගන්න බලනවා. සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට මොන විදිහ සිතුවිල්ලක්ද? රාගයක් නම් රාගයක් කියලා අඳුනාගත්ත ගමන් නැති වෙනවා. හරි. ද්වේෂයක් වගේ වැඩෙන්න දෙන්නේ නැතුව ඉඳ එහෙම කරනවා. හරි. මේ කමඨහන වෙලාවේදී කරන්නේ නැහැ. නැහැ කමඨහන වෙලාවේදී දැන් ටිකක් කමඨහනට ගිහිල්ලා මේ දේ වෙන්න හැරලා දැන් හිතටම දාන්න. ඒක හිත ඉච්චර මට වදයක් වුනේ නැති නිසා. ඒක තමයි. දැන් ටිකක් එහාට යන්න වෙන්න හිතත් එක්ක. ඒකයි. දැන් කියන්නේ හිතනේ සුද්ධ කරන්න තියෙන්නේ. ඒ නිසා හිත දිහා බලමින් තමයි ඊළඟට කෙලස් හඳුන ගන්න තියෙන්නේ. දැන් කය දැන් ටික අතහැරෙනවා. කය දැන් ඔන්න අනුන්ගේ වේගෙන එනවා දැන්. තස් දැන් හිත දිහා බලනවා. හිතේ මොනවාද තියෙන්නේ? හිතේ සිතුවිලි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? හිතේ තියෙන සිතුවිලි මගේ කරගන්න පුළුවන්. ඒවා මොනවාද මට පෙන්වන්නේ කියලා අන්න හිත ගැන අධ්‍යයනයක් කරන්න දන්නයි තියෙන්නේ දැන්. එහෙනම් වාඩි වුණා මේ ටික වෙන්න ඉඩ හැරියා. මේගොල්ලෝ පිටස්සෙන් මේගොල්ලන්ගෙන් අයින් වුණා. හිමීට හිත දිහා බැලුවා. ඒ විදිහට කළා මට පොඩ්ඩක් ආයි කියන්න. ඒ ස්වාමිනාසර නිකන් ඉන්න කියන එක කියන්නේ ඕක. ඔව් නෑ නිකන් ඉන්න කියන්නේ ඔව් මෙතෙන්දෙත් නිකන් ඉඳීමක් තමයි තියෙන්නේ. තවත් ඉතින් එහාට යන්න තියෙනවා. ඒ කියන්නේ යන්න තියෙනවා කියන්නේ කියන්නේ සිතුවිලි දිහත් බලලා ඒ වෙනුත් අයින් වෙලා මුකුත්ම අරමුණක් ග්‍රහණය නොකරන තත්යකට ආවහම තමයි නිවරදිම නිකන් ඉඳීමක් සිද්ධ වෙන්නේ. තාමත් ඉතින් අර මේක දිහා බැලීමක් තියෙනවා. තමන් කියන්නේ තාම හිතේ විවේකය තව සකස් වෙවි යන්න ඕනේ. ඔව්. ඒ පාරේ තමයි යන්නේ. දැන් මේ සෑහෙන්න කියන්නේ මේ තත්තර එනවා කියන්නේ තොකු දෙයක්. ආවට පස්සේ තමයි දැන් හිමීත හිත දිහා බලලා තමයි ඉස්සරහට තව යන්න තියෙන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මා වැඩි අවධානය යොමු කළේ යටිපතුලට හා පාදවලටය. එහෙත් සක්මන නිසා මුළු සිරුරම චලනය වෙයි. ඒ චලනය තුළින්ද ධාතු ලක්ෂණ නිරූපණය වන බව සිතමි. ඒ පිළිබඳව එනම් මුළු සිරුරේම ධාතු ලක්ෂණ සක්මන තුළින් හඳුනාගන්නේ කෙසේදයි විමසා බැලුවාට වරදක් වේදයි පැහැදිලි කර දෙනමින් පින්වත් ස්වාමින් වහන්සේගෙන් ණයද සිටිමි.
හොඳයි. ඒ කියන්නේ මුලදී එච්චරම සුදුසු නැහැ. මොකද මුලදී කියන්නේ භවනා ආරම්භක යුගයේදී බැලුවොත් හිත පිට යන එක වළක්ව ගැනීම සඳහා අපිට සෑහෙන්න යටිපතුලට අවධානය යොමු කරගෙන ඊළඟට වම දකුණ හරි ඔසවනවා තබනවා හරි මාකර කියාගෙන මෙනෙහි කිරීමක් කරගෙන අපිට යන්න වෙනවා. හැබැයි මුලදී ඒ නිසා සමස්තයක් වශයෙන් කය දිහා බලන එක එච්චර සුදුසු නැහැ. හැබැයි කාලයක් භවනා දියුණු කරාට පස්සේ මේ අර දැන් කලින් කෙනාට කිව්වා වගේම මේ කය මුළු සමස්තයක් වශයෙන් මුළු කයේම ඔය දේවල් දැනෙන්න ගන්නවා. ඒ හින්දා වරදක් නැහැ දැන්. ඒ කියන්නේ තමන් ඉන්න මට්ටම අනුව තමයි ඒ නිසා උත්තරයක් දෙන්න වෙන්නේ. තමන් ආධුනික මට්ටමක නම් ඉන්නේ කයේ මුළු හැම දෙයක්ම දැනුණාට ඒකට යනවට වඩා හොඳයි යටිපත්ුලේ දැනෙන දේ බලමින් තමන්ගේ හිතේ සමාධි පැත්ත ටිකක් දියුණු කරගන්න එක. ඒක දැන් සෑහෙන දුරට කෙරිලා දැන් හොඳට කියන්නේ හිත හොඳට එකඟ වෙලා තියෙනවා, හිත සමාධිමත් ගතියක් තියෙනවා. ඒකත් එක්ක නම් කටයුතු කරන්නේ දැන් සක්මන්ට ගියාම මුළු කයම දැනෙනවා නම් ඔය කම්පන ස්වභාවයන් අහර මේ ඒවා බැලුවට වරදක් නැහැ. පාරයන්ක භාවනාව. ඔව්. ධාතු මනස්කාර භාවනාව වැඩිීමේදී ශාරීරික කොටස් 32කින් එක මනස්කාර කරමින් ඒවායේ ධාතු ලක්ෂණ මෙනෙහි කරමි. එම එක් එක් කොටසක් මනසිකාරය අවසානයේදී පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුන් අනිත්‍යයි. එමෙන්න මේ සිරුරේ ඒ කොටස්ද ඒ ධාතුන් හතරින් යුක්ත නිසා ඒ කොටස් ද අනිත්‍යයි මෙනෙහි කරමි. මා භාවනා කරන ආකාරය නිවැරදිද? අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. වන්න, ගන්ධ, රස, ඕජා යන කොටස් මේ භාවනාවේදී මනසිකාර කොට ඒ ශරීර කොටස් තුලින් දැකීම නොකළ යුතුයද? වන්න, ගන්ධ, රස, ඕජා යන කොටස් පිළිමද මෙනෙහි කරන්නේ කුමන අවස්ථාවේදීද? ආහාර ගන්නා විටදී නම් මම මේ ගැන සිතමි. මා කරන ප්‍රධාන භාවනාවට පසුව ඊට අමතරව ස්කන්ධ ආයතන, පටිච්ච සමුප්පාද, දස සංඥා වැනි භාවනාවක්ද පසුව වැඩිම වරදක් නොවේද? කරුණාවෙන් පැහැදිලි කර දෙනු මැනවි. ඔබ වහන්සේසෝ. ඒ කියන්නේ ධාතු මනසිකාරයේ පැති කීපයක් තියෙනවා. මේ එක පැත්තක් තමයි ඔය විදිහට අර කොටස් 32 අරගෙන මුල් කොටස් 20 පටවි ස්වභාවය බහුලයි, ඊළඟ කොටස් 12 ආපෝ ස්වභාවය බහුලයි, ඊළඟට තේජෝ ස්වභාවය තවත් හඳුන ගන්නවා, වායෝ ස්වභාවයෙන් හඳුන ගන්නවා. ඉතින් මේ විදිහට කොටස් වශයෙන් මුළු කය දිහා බලමින් ඒ කොටසට අවධානය යොමු කරමින් කරන එක ඉතින් එක ස්වභාවයක්, එක ක්‍රමයක්. ඒක ඔය රාහුල වාද සූත්‍රවල එහෙම බුදුහාමුදුරු විස්තර කරලා තියෙනවා. දැන් හැබැයි සතිපට්ඨානෙදී ධාතු මනසිකාරෙද්දී ඊට වඩා සූක්ෂම ස්වභාවයක් තියෙනවා. කියන්නේ දැන් මෙතෙන්දී අපි ඒකාතකින් කරන්නේ හිත ටිකක් අර මේ තත්ත්වයට ඇදලා ගැනීමක්. ඒ කියන්නේ අපි හිතමු අපි හුඟක් වෙලාවට ඉන්නේ තනිකර මේ කය එකක් කරගෙන, මේ කය මගේ කරගෙන, මේ කය සම්බන්ධයෙන් ලොකුවට සුභවාදීව නැත්තම් මේක දිහා සුභ වශයෙන් බලමින් අහුවෙලා ඉන්නේ. අන්න ඒ අහුවෙච්ච ගතිය දුරු කළා මේක තියෙන කොටස් 32ක්. නැත්තම් මේක තියෙන කොටස් රාශියක්ය. මේ හැම කොටසක්ම ධාතුන්ගෙන් සකස් වෙලා තියෙනවා කියලා අර පොඩක් අර පොතේ දැනුමකුත් එක්ක මේක දිහා ওই විදිහට මෙනෙහි කරමින් බැලීම හරහා යම් පන්මනක අතහැරීමක් සිද්ධ වෙනවා. හැබැයි ඒක ප්‍රමාණවත් නැහැ. ඒක තව දෙහාට යන්න නම් අර සතිපට්ඨාන මට්ටමේ විස්තර කරන සූක්ෂම මට්ටමක ධාතු මනසිකාරට යන එක තමයි වඩා සුදුසු. ඒ නිසා දැන් පොඩ්ඩක් ඒ කියන්නේ සතිය දියුණු කරමින් අපි තුමු උදාහරණයක් වශයෙන් ඔන්න සක්මනට යනවා. සක්මනට ගිහිල්ලා අර සරල භාවයක් කරාමයි සූක්ෂම වෙන්නේ. අපි දැන් හුඟක් මේ තොරතුරු දාගෙන මේවා ඔක්කොම බලන්න ගියාම හිත බොහොම ටිකක් සංඥා බහුල වෙලා තියෙන්නේ. නමුත් හිත ගැඹුරට යන්න නම් හිතේ සංඥා අඩු වෙලා හිත සූක්ෂම වෙන්න ඕනේ. හිත සරල වෙන්න ඕනේ. ඒ தත්ත්වය තමයි බුදුහාඳුර හුඟක් කාලවට අර සතිපට්ඨාන සූත්‍රයේදීම පැහැදිලි කරන්නේ. එතෙන්දී කියන්නේ මේ ඒ කියන්නේ යථාටිතං යථාපනිහිතං කායෝ පටවීතෝ පච්චවෙක්කිතෝ ඔන්න ඔයගේ වචනෙන් කියන්නේ ඒ කියන්නේ පටවි ස්වභාවයක් හඳුන ගන්න. ඒ කියන්නේ පටවි ධාතුවේ ලක්ෂණ හඳුන ගන්නවා. ආපෝ ධාතුවේ ලක්ෂණ හඳුන ගන්නවා. තේජෝ ධාතුවේ ලක්ෂණ හඳුන ගන්නවා. වායෝ ධාතුවේ ලක්ෂණ හඳුන ගන්නවා. ඉතින් මේ ලක්ෂණ ඔක්කොම ඉතින් මේ එක එක කොටස් වලට ව්‍යාප්ත වෙලා තියෙනවා. නමුත් මේ කොටස් වලට නම් දීලා තියෙන්නේ අපිමයි. අපි මේ අපි තුමු කෙස් කියලා නමක් දීලා, දැන් ලොම් කියලා නමක් දීලා, මස් කියලා නම් දීලා, ඊළඟට ඇටකටු කියලා නම් දීලා ඉතින් මේ විදිහට අපි නම් දීලා තමයි මේ අපි සාමාන්‍යයෙන් ඔය කියන මට්ටමේදී තියෙන්නේ. මම මුලින් ඔය දැන් කොළේ විස්තර කරලා තියෙන මට්ටමේදී තියෙන්නේ. ඒක තියෙන්නේ කාතකින් සම්මුති මට්ටමක් තියෙන. ඒ සම්මුති මට්ටම ටිකක් අභිබවා යන්න වෙනවා මේ ගැඹුරකට යන්න නම්. ඉතින් ඒ දේ තමයි සතිපට්ඨාන මට්ටමේදී බුදුහාඳුරෝ ඒ කියන්නේ ධාතු මනසිකාරයේදී යන්නේ. ඉතින්දී යන්න නම් ඒකට යන්න වෙන්නේ අර සූක්ෂම ධාතු ලක්ෂණ මතු කර ගැනීම හරහා.
ඒ සඳහා දැන් පොඩ්ඩක් අනිත් පැත්තට හැරුණා නම් වඩා හොඳයි. ඒ කියන්නේ සක්මන් භාවනාවේදී අර විස්තර කරනවා වගේ මේක දැනෙන්න මොනවාද කියලා බලනවා. මේක තද ගතිය, රළු ගතිය, උණුසුම් ගතිය, සියුම් ගතිය මෙන්න මේ වගේ තාම මූල ස්වභාවයේ තියෙන ප්‍රාථමික මට්ටමේ තියෙන ධාතු ලක්ෂණ වලින් තමයි මේ ඔක්කොම හැදලා තියෙන්නේ. මුළු භෞතික ලෝකෙම සකස් වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ තා සූක්ෂම ධාතු ලක්ෂණ හරහා. දැන් ඉතින් වර්තමානයේදී ඔය නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙන මේ පරමාණු, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන ඉතින් ඔය ඔක්කොම මූල ද්‍රව්‍ය හරම හොයාගෙන තිනවා. ඉතින් ඔය ඒ වගේම ස්වභාවයක් තමයි බුදුරජාණන් වහන්සේත් මේ ඉදිරිපත් කරන්නේ. මෙතන තියෙන මේ ධාතු ස්වභාවය. පතනමහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙන්නේ. කියලා බුදුහාඳුරෝ පෙන්ලා දෙනවා. අන්න ඒ ස්වභාවය අපි ටිකක් මතු කරගන්න ඕනේ. පරමාර්ථ මට්ටමකින් බලනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා හිත තව ටිකක් සූක්ෂම කරගෙන ඒ ස්වභාවයන් මතු කර ගැනීම සඳහා උත්සාහත් වෙන්න. ඒ ස්වභාවයන් බලනකොට අර අපි දීපු නම් පවා ගිලිහිලා යනවා. දැන් අපි දැන් මේ කියන ක්‍රමයට දැන් මේ කොලේ විස්තර කරලා තියෙන ක්‍රමයට බලද්දි නම් ඉතිරි වෙනවා. අපි දීපු නම් තියෙනවා. අපිට පාදයක් හම්බ වෙනවා, හිස කෙස් හම්බ වෙනවා, ලොම් හම්බ වෙනවා, නිය හම්බ වෙනවා. ඉතින් මේ විදිහට අපි විවිධාකාර කොටස් කොටක් හම්බ වෙනවා නම් ටිකුත් එක්ක. හැබැයි සූක්ෂම මට්ටමට යනකොට මේ නම් පවා නැති වෙලා යනවා. සංඥා අඩු වෙවි යන්නයි තියෙන්නේ. ඒ නිසා මේ දැන් පටන් ගන්න මේ කය දිහාම අර ධාතු ගුණ මතු කරගනිමින් සූක්ෂමව යන පැත්තට. එහෙම ගිහිල්ලා අපිට තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ඒ පැත්තට කරලා මට විස්තර ටිකක් කියන්න මේ එතකොට තව ඉස්සරහට යන්න පුළුවන්. මොකද මේ දැන් මේ යන ක්‍රමයෙන් යන්න පුළුවන් යම්ති දුරකට. දැන් එතෙන්ට ගිහිල්ලා ඇති බොහෝ විට මේ ක්‍රමයෙන් සෑහෙන්න ඉතින් අර හිතේ මදහත් බවක් හදලා දෙනවා, දැඩිව ග්‍රහණී ටිකක් අඩු කරනවා. තව තවත් සූක්ෂම වීම සඳහා අර විදිහට ධාතු ලක්ෂණ ටික මතු කරගනිමින් ඉස්සරහට යන්න ඕනේ. තව කාගෙද කියලා මට දැනගන්න පුළුවන්ද මේ කරපු කෙනා? තේරුම් ගන්න. මීට කලින් මේ කතා කළා නේද අපි මොකද්ද? ඔව්. එතෙන්දී මොකද්ද කිව්වේ? මේ වෙන මොකක් හරි භවනා කරනවනේ කියලා නේද කිව්වේ? මේක ගැන විස්තර කිව්වේ නැහැ නේද? ස්වාමීන් වහන්සේ මම මේ වෙනත් භවනාවක් මේවා දැන් මේ ගොඩක් කල් තිස්සේ කරනවා. හරි. ධාතු මනසිකාර භවනාව. ඔව්. මේ විදිහටද කරන්නේ? මේ විදිහට මට ඉතින් වෙන කමක් නැහැ. මොකද කරන්නේ කියලා දන්නේ. මේකත් ඉතින් පෙන්ල තියෙන මාර්ගයක් මේකෙන් ටිකක් දුර ඇවිල්ලා ඊට පස්සේ ධාතු ගුණ ටික ගන්න ඕනේ. උකහා ගන්න ඕනේ. ඒ දැන් අපි දුන්න උදාහරණයක් වශයෙන් අපි අවධානය යොමු කරනකොට මේ අපි දුන්න මේ ඇටකටු වලට අවධානය යොමු කරද්දී එතන පටවි ලක්ෂණේ වැඩි ඉනේ. එතනින් පටවි ලක්ෂණේ උකහා ගන්න පුළුවන් නම් ඒත් වරදක් නැහැ. හැබැයි ඊට වඩා ලේසි කෙලින්ම පටවි ලක්ෂණේ මතු කරගන්නේ. මතු කරගන්න එක කියන්නේ මේ ඔය වගේ කොටස් වලටින් යන වෙනුවට අපිට තද ගතියක් දැනනකොට ඒ තද ගතිය කියන්නේ මොන පටවි ධාතු තමයි එතන නිරූපණය වෙලා තියෙන්නේ. වැඩිපුර තියෙන එතන පටවි ධාතු. අපි තුමු අපේ කායික වශයෙන් චලනයක් අපිට හඳුන ගන්න පුළුවන් වුණාම එතන නිරූපණය වෙලා තියෙන ඔන්න වායෝ ධාතු. අර මේ මූල ස්වභාවයන් තමයි හඳුනගන්නේ. මේ මූල ස්වභාවයන් හඳුනා ගැනීමෙන් තමයි අපිට තුඟා يعني කොහොම සූක්ෂම මට්ටමක් දක්වා යන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රමෙන් චුට්ටක් දැන් වෙනස් වෙලා මේ ඔය ඒ ධාතු ලක්ෂණ ධාතු ගුණ හඳුනා ගන්න පැත්තට එන්නයි තියෙන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ මට දැන් ওই ධාතු මනසිකාරය කරනකොට මේ ඇඟ කකුල් ඒ ඔළුව එහෙම කියලා පේන්නේ එක්කම එකම බෝලයක් වගේ වෙලා ඒකේ ලක්ෂණ තමයි මම මට දකින්න තියෙන්නේ. හරි ඒක තමයි වෙන්නේ. දැන් මෙතෙන්දිත් ඒකයි මේ සූක්ෂම ලක්ෂණ බලන්න ආයි ඒ අපි මේ දකින්නේ පාදයේය, මේ දකින්නේ වැලමිටේය, මේ දකින්නේ හිසේ කියලා ඒ මොකක්වත් අවශ්‍ය නැහැ. එහෙම පේන්නේ නැහැ. ඒක අවශ්‍ය නැහැ. කියන්නේ අපි ඒ දාගත්ත දේවල්නේ ඔක්කොම ඒකනේ. ඔවුනෝන්හා මේ සම්නිවේදනය කරගැනීම සඳහා අපි ওই භාෂාවකින් ওই නම් දීලා තියෙනවා. ඒවත් වැඩක් නැහැ. අපිට යනකොට මේ දක්ෂණ ටික මතු වෙනකොට ඒ අපි දීපු නම් පවා හැලෙනවා. නම් පවා හැරිලා මේ ඒ ලක්ෂණ විතරයි අපේ දැනුවත් භාවය තුළ තියෙන්නේ. අපි සතිමත් භාවයකින් තේරුම් ගන්න මේ තියෙන ධාතු ලක්ෂණ ටිකක් විතරයි. මේවා තියෙන්නේ කොහෙද? ඒවැයි අපි දීපු නම් මොනවද කියලාවත් වැඩක් නැහැ. ඔව්. අමිනහස මට දැන් කියන්නේ දැන් ඔය ධාතු මනසිකාරය තැහෙන කාලයක් කරන නිසා තමයි මම ඇහුවේ තව එකක් කරාට කමක් නැද්ද කියලා. මෙතනින් අතට දාගන්න ඕනේ සූක්ෂම පැත්තට දාගන්න. සූක්ෂම පැත්තට දාගත්තට පස්සේ තමයි ත්‍රිලක්ෂණයට දාන්න වෙන්නේ. ඒකයි. ස්වාමිනහස දැන් මේ දැන් කරනකොට මට හිතෙනවා මේ අපේ මේ ශරීරය මේ පරිසරයක ලොකු සම්බන්ධයක් තියෙන අනිවාර්යයෙන් එකක් නේද මේ කියලා. මොකද අපි
පටවි කොටස් ආහාර වලින් හදා ගන්නවා, ආපෝ කොටස් අපි ගන්නවා, අපි ඒවා නැවත පරිසරයට මුදාහරිනවා. තේජෝ කොටස් අපි ගන්නවා, අපිම පරිසරයට මුදාහරිනවා. වායු කොටස් අපි මේ ලබා ගන්න හුස්ම රැල්ලේ ඉඳන් ආපහුත් අපි සේරමත් මුදාහරිනවා ශරීරයෙන්. ඒ වගේ කියලා මට මේක ශරීරය කිව්වට තව කෙනෙක්ගේ දැක්කත් ඒ විදිහට මේ පරිසරයම එකක් කොටසක් විතරක් නේද, ගහක නිකන් පළතුරක් ගෙඩියක් වගේ පරිසරෙම තියෙන කෑල්ලක් නේද කියලා තමයි වැටහෙන්නේ. හරි, ඕකම තමයි බුදුහාඳුරු කියන්නේ. බුදුහාඳුරුත් ওই වචන වලින්ම කියනවා. බුදුහාඳුරුත් කියන්නේ ඕකයි. ඒ කියන්නේ ඉස්සෙල්ලා මේ දිහා බලනවා, බලන්න 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 තේරෙනවා මේ යාච අජ්ජත්තිකා පටවි ධාතු, යාච බාහිරා පටවි ධාතු, පටවි ධාතු රේවේසා. ඊනාට යාච අජ්ජත්තිකා ආපෝ ධාතු, යාච බාහිරා ආපෝ ධාතු, ආපෝ ධාතු මේ රේවේසා. ඔය විදිහට බුදුහාඳුර මේ ධාතු හතර ගැනම කියනවා. මේ යම්තා ආධ්‍යාත්මික පටවි ධාතුවක් තියෙනවා නම්, යම්තා බාහිර පටවි ධාතුවක් තියෙනවා නම්, ඒක හුදු පටවි ධාතුවමයි. ඒක මේ මගේ පටවි ධාතුව ඇතුලේ තියෙන කොටස මාර ලස්සනයි, ඒක හරිම හොඳයි, මේක අනිත් එකට වඩා හොඳයි කියන එකක් නෙමෙයි. මෙතන තියෙන පටවි ධාතුමයි, හුදු පටවි ධාතුමයි ඇතුලේ තියෙන්නේ. ඒ පටවි ධාතුම තමයි එළිය තියෙන්නේ. ආපෝ ධාතුමයි ඇතුලේ තියෙන්නේ. ඒ ආපෝ ධාතුමයි එළිය තියෙන්නේ. මේ ධාතු දන්නේ නැහැ අපි මේ ඒගොල්ලන්ට නම් කම් දීගෙන ඉන්නවා කියලා. ධාතු ධාතු කියන්නේ දැන් ධාතුම තමයි. ධාතු කියන්නේ කිසිම පුජ්‍යල ස්වභාවයකින් තොරව හේතුන් හේතු ප්‍රත්‍යයන් මත රඳාපවතින ස්වභාවයක් කියන එකනේ. ඒ ඒගොල්ලෝ දන්නේ නැහැ ඉතින් මේ අපි මේ නම් ගම් දීගෙන, අපි මේ ආයිතිවාසිකම් කියාගෙන, වටනකම් දීගෙන ඉන්නවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ වැටහිම තමයි ටික ටික එන්නේ. ආධ්‍යාත්මික පටවි ධාතු, ආධ්‍යාත්මික සතර මහා ධාතුවයි, බාහිර සතර මහා ධාතුවයි අතර අපි දීපු ඒ වටිනාකම් ටික දැන් නැති වෙලා යනවා. ඒ වෙනුවට ඔන්න මේ ඔක්කොම මේ ධාතු විතරයි. වෙන කෙනෙක් දිහා බැලුවත් එතන තියෙන ධාතු හතරක්, මේ දිහා බැලුවත් මෙතන තියෙන ධාතු හතරක්, භෞතික ලෝකයේ අනිකුත් දේවල් දිහා බැලුවත් එතන තියෙන ධාතු හතරක්. සම්පූර්ණ භෞතික ලෝකයේම ධාතුන් පමණයි. කියන අන්න එතනට එනවා කියන්නේ අන්න එතනුත් අතහැරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි යම්ස දෙයකට වටිනකමක් දුන්නොත්නේ අපි ඒක අල්ලගන්නේ, ඒකට කැමැත්තෙන් බැඳෙන්නේ. ඉතින් අපිට එතනක් තියෙන ධාතු ටිකක්, මෙතනක් තියෙන ධාතු ටිකක් කියලා දුන්නොත් එහෙම වටිනකමක් විශේෂයක් සලකන්න තැනක් නැහැ. ඒ දේ තමයි ඔන්න ඔය හරහා මතුවෙන්නේ. ඉතින් ඒ අවබෝධයන් එන එක වටිනවා. ඒක හොඳයි. ඒ එන ආකල්පේ වටිනවා. තව තව කියන්නේ සූක්ෂම කරලා ගන්න තියෙන්නේ දැන්. ඒ හින්දා අර කිව්වා වගේ මං කියපු ක්‍රමයට දැන් චුට්ටක් කරන්න ගන්න. දැන් කියන්නේ සක්මනක් කරද්දී ඒ ධාතු ගුණ මතු කර ගනිමින් භවනාව කරනවා. වාඩි වෙලත් ආනාපාන සතියද මුලින් කරන්නේ? සමිංහංශ වාඩි වුණාට පස්සේ ආනාපාන සතිය එහෙම මුලින් වඩනවද? මොකද කරන්නේ? ආනාපාන සතිය ටිකක් වඩලා සෝවහන්සේ කියන උපදෙස් ලැබුණා. මම ඉස්සරේ ඇවිල්ලා කතා කරලා සෝවහන්සේට මගේ තත්ත්වය කිව්වේ මේ. අර මේ ධ්‍යාන මට්ටමේ එහෙමත් ටිකක් කරලා තිබුණා. ඒ හතරවෙනි ධ්‍යානෙ දක්වා වහන්සේ කිව්ව මට ගොඩක් කරන්න ඕනේ නැහැ කියලා. ආනාපාන සතිය විනාඩි 10ක් විතර කරලා ඊට පස්සේ ධාතු මනසිකාරය පටන් ගන්නයි කියලා වහන්සේ මට ඒ පටන් ගන්න තියෙන ධාතු ගුණ වලට දැන් අපිදුම ආනාපාන සතියෙන් ටිකක් දුරට ගිහිල්ලා මේ සමාධිමත් භාවය හදාගෙන කායික වශයෙන් දැනෙන්නේ මොනවාද කියලා බලන්න. මේ දැනීම් ටිකෙන් තමයි ධාතු ගුණ ටික මතු කරගන්න තියෙන්නේ. සූක්ෂම ලක්ෂණ ටික මතු කරගන්න තියෙන්නේ. මම ස්වාමීන් වහන්සේ දැන් මම ඔක පටන් ගන්නකොට මේ දැන් කියනවා මේ පටවි දැන් මුකුත් කියන්නේ නැහැ. මේ ක්‍රමයේදී මොකක්වත්ම කියන්නේ නැහැ. කියනවා නෙමෙයි සිහි කරන පටවි ධාතුවේ තියෙන ලක්ෂණ හයක්. ඔව්. මේ ලක්ෂණ හය. ඒත් එපා. නැද එකේ සංගයේ තියෙනවද කියලා නෑ එහෙමත් එපා. ඒත් එපා. පුළුවන් තරම් මනස සංසුන්වම තියන්න. මනස පුළුවන් තරම් විවේකීවම තියන්න. මනස මේ කියන්නේ පොතේ දැනුම ගාව ගන්නම එපා. පොතේ දැනුම ගාව ගන්න නැතුවම ගන්න පුළුවන් තරම්. ඒ කියන්නේ සම්නිකර මේ අපේම දෙයක් වෙන්න ඕනේ දැන් මේක. ඒ කියන්නේ දැන් බුදුහාඳුර පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසානේ ඉතින් අපි පාරට වැටුනේ. දැන් ඉතින් අපිත් යන්න ඕනේ කොහොම හරි දන ගාගෙන ඉතින් මේ පාරේ යන්න ඕනේ. ඉතින් අපේම දෙයක් හොයා ගන්න ඕනේ දැන්. ඒ නිසා හිත පුළුවන් තරම් සංසෝම මුකුත් දන්නේ නැති පුංචි බබෙක් වගේ පටන් ගන්නයි තියෙන්නේ. එතකොට එයා දන්නේ නැහැ, පටවි අඳුරන්නේ නැහැ, තේජෝ දන්නේ නැහැ, පොඩ්ඩක් අහලා තියෙනවා මේ. කියන්නේ පෙන්නන ටික ඉතින් ඕවා තමයි පෙන්නන්නේ. ඉතින් කියන්නේ මේ කයේ අපි සමාධිමත් බවක් හදාගෙන බලන්න ගියාම පෙන්නන්නේ ওই ටික. ඉතින් මේ ඊට වඩා දෙයක් නැහැ ඉතින් කතින් මෙලුවාම.
ඒ ධාතු ගුණ ටික තමයි පෙන්වන්නේ. ඒවා තමයි අපි හඳුනගන්නේ. ඉතින් ඒක හඳුනගන්න ටිකක් අමාරු වෙනවා. අපි අර විදිහට අපේ හිත හිර කරන්න ගත්තාම මේ ඔක්කොම ටික දාලා හිර කරන්න ඉන්නේ. එයාට චලනය වෙන්න අමාරුයි. එයාට නිදහසේ මේ ටික බලා ගන්න අමාරුයි. අපි කියනවා අරක බලන්න, මේක බලන්න, මෙහෙම කරන්න, අරම කරන්න කියලා අපි මේ අනිනවනේ හැමතිස්සෙම. එතකොට එයාට වැඩේ කරගන්න බෑ. ඉතින් ආයෙත් තියෙන මේ නිදහසේ බලන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. එතකොට අන්න එයා බලනවා, එයාට ලස්සනට මේ ටික පේනවා. බලනකොට එයාට පේනවා මේ ටික. අපි එයා ඒ පෙනීම සඳහා වුමනා කරන පසුබිම සකස් කරලා දෙනවා. පසුතලය සකස් කරලා දෙනවා. සමාධිමත් හිත එක එක අවශ්‍යතාවයක්. ඊළඟට ඒකාග්‍ර වූ හිත, ඊළඟට සංසුන් හිත, මධ්‍යස්ත හිත, ඔන්න වගේ මුරුදු වෙච්ච හිත, කැලසුන්ගෙන් අඩු වෙච්ච හිත, මෙන්න මේ දේ නිවැරදිව දැක ගැනීම සඳහා වුමනා කරන නිකන් මූලික සුදුසුකම් ටික. අපි මේ ටික සුදුසුකම් ටික සකස් කරලා දීලා හිතේ ඒ අවධානය අපි දැන් මේ කයට යොමු කරනවා. එහෙමයි. එතකොට මේ ටික තමයි පේන්නේ. ඉතින් ඒක දිහා හොඳට සමීපව බලනවා. තද ගතියක් දැනනකොට එතන හොඳට ඒ ක්‍රියාකාරීත්වය මොකද්ද? තද ගතිය ක්‍රියාත්මක වෙන්නේ මොන වගේද? ඊළඟට රළු ගතියක් වන්නේ ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඉතින් මේ විදිහට මේ ලක්ෂණ බලමින් ඉඳදී තමයි ටික 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 මේ කියන්නේ සූක්ෂම බවක් කරහා, සරල බවක් කරහා තමයි ගැඹුරට යන්නේ. අපි හුඟාක් දේවල් දාගත්තාම හිත සංකීර්ණයිනේ. ඒ සංකීර්ණ භාවයේ හරහා ගැඹුරට යන්නේ හිර වෙනවා නිකන් ගිහිල්ලා. දැන් හිතන්න අපිට ඊටාම සියුම් දෙයක් කපන්න වුණාම නිකන් අර ලේසර් බීම් කියලා කියන්නේ. ලේසර් කියලා තියෙන්නේ ඔය මේ ආලෝක කදම්බයක් හදා ගන්නවා ඊටාම තියුණු මට්ටමක්. ඇහැට පේන නොපේන දන් කෙස් ගහකට වඩා හිණි තරම්. ඒකෙන් පුළුවන් ඕන දියමන්ති කපන්න උනත් පුළුවන්. යකඩ කපන්න උනත් පුළුවන්. අන්න ඒ වගේ අපේ හිතත් ඊටාම සූක්ෂම වෙච්ච තරමට තමයි ගැඹුරටම යන්නේ. මේකේ හුඟා සංඥා දාගෙන මේක පුරවගත්තාම එක තැන නිකන් ඉන්නවා. ගැඹුරට යන්න අමාරුයි. ඒක තමයි අපි මෙතෙන්දි කරන්නේ හිත බොහොම සැහැල්ලුවෙන් සූක්ෂම කරගෙන එතනින් තමයි යන්න ගැඹුරට යන්න හදන්නේ. මුළු කයම එකක් විදිහට අරගෙන අර කොටස් කොටස් කියලා බලන්නේ නැතුව කරන්න ඕන සූක්ෂම විදිහට. නෑ ඒ කියන්නේ ඕක බලන්න ගියාම කය කැඩලා යන ඔක්කොම ටික. බිඳිලා යන ඔක්කොම ටික. ඒක දැන් දැනටමත් එක අර අපි දීපු නම් ටික ගිලිහිලා නේ තියෙන්නේ. ඒකම ඔය ධාතු ප්‍රධාන ධාතු කර්මස්ථානයේ හරහා යනකොට මේක නිකන් මේ ධාතු ස්වභාවයක් බවටම පත් වෙනවා. ඒක ඉබේ වේවි. ඒ කියන්නේ අපිට මුලින් දකින්න බෑ ඒක. මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා දකින්න බෑ. ඒක මේක කරගෙන යනකොට ඉබේටම වෙනවා. වෙන්න ඉඩ හරින්නයි තියෙන්නේ. අපි වැඩේ කරගෙන යන්න එතකොට ඔක්කොම ටික සිද්ධ වෙනවා. එහෙම. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව මා පරයන්ක භාවනාවේ යෙදෙන විට හුස්ම තුනී වෙනවත් සමගම මුහුණේ විරූපී වේගන යන බවක් මට දැනේ. තොල්පටවල් මහත් වී කම්බුල් විශාල වී එල්ලා වැටෙන බවක් දැනේ. ඒ දෙසට කොතෙක් වේලා හිත යොමු කර බලා සිටියත් පරයන්කෙන් මිදෙනතුරු එයසීම පවතී. සමහර පරයන්ක භාවනාවලදී දකුණු කකුලේ සහ උරහිසේ වේදනාවක් ඇතිවේ. ඒ දිසට හිත යොමු කරද්දී එම වේදනාව ටිකෙන් ටික වැඩි වෙලා උණ රෝගියෙකුගේ තත්ත්වයට මුළු ඇඟම රිදෙන්නට ගනී. ඇස්සර බලන තෙක් එම වේදනාව අඩුවන්නේ නැත. මාට අනුකම්පා කොට උපදෙසක් ලබා දෙන සේක්වා. දැන් ඉතින් උණ අරන් තියෙන්නේ. හැබැයි ඉතින් ඕක හරහා යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ විවිධාකාර ධාතු සභාවයන් මතුවෙනවා. අපි ඕවා මගහරව ගන්නට වඩා හොඳයි ඕක හරහා යන එක. ඒ කියන්නේ මේ විවිධාකාර ස්වභාවයන් මතුවීම හරහාමයි අපිට මේකේ තියෙන අනාත්ම ස්වභාවය වැටහෙන්නේ. දැන් ඔය අපි අපිට ඕන විදිහට පාලනය කර ගැනීම සඳහා තමයි මේ බෙහෙතක් ඉල්ලන්නේ. ඒක තේරුම් ගන්න නැහැ. ඒ වෙනුවට දැන් පිළිගන්න තියෙන්නේ මේක අපිට ඕන විදිහට හැසිරෙන්නේ නැහැ. මං කැමති නැහැ මේ උණ රෝගියෙක් වගේ ඉන්න. හැබැයි මේක උණ වගේ වෙන්නනවා දැන්. ඊළඟට මේක මේ මම හරි කැමති මේ මූණ හරි ලස්සනට හසනයි කියලා තියන් ඉන්න. මේ දැන් නම් බලද්දි තේරෙනවා මොකද එල්ල වැටෙනවා නිකන් ලොකු වෙලා ඉදිමිලා වගේ තමයි පේන්නේ. ඉතින් ඒ වගේ අර අපි කැමති දේ නෙමෙයි ඇත්තටම ඇත්ත වශයෙන් පෙන්වන්නේ. ඉතින් ඒක අපි පිළිගන්නයි තියෙන්නේ. ඒතකොට මේක අපිට පිළිගන්න පුළුවන් නම් මධ්‍යස්තව මේක බලන්න පුළුවන් නම් අර කලින් කෙනෙක් කිව්වා වගේ මේක අනුන්ගේ දෙයක් වශයෙන් බලන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. අපි ඉතින් දැන් මේක මගේ කරගෙන මගේ මූණ මෙච්චර කැත වෙන්න පුළුවන්ද? එහෙනම් මට මේක ලස්සන කරලා දෙන්න බැරිද කියලා ඉතින් එතකොට තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. මේක පයවන්නේ නැහැ. මගේ නෙමෙයි ඕන දෙයක්. මම මේ පෙන්නන දේ බලනවා. පෙන්න දේ මම බාර ගන්නවා. එනකොට මේකේ රස්නේ උනත් එකයි, තද උනත් එකයි, උණුසුම් උනත් සිසිල් උනත් මේ කිසිම දෙයක් මට ප්‍රශ්නයක් නැහැ. මේ හැම දෙයකටම මම සමාන වටිනකමක් දෙන්නේ කියලා අන්න එහෙම යන්න පුළුවන් නම් නීමිටම භාවනාව වැඩෙනවා. නැත්නම් ඉතින් අපි මේ භාවනාව අපිට ඕන විදිහට හසුරවන්න යනවා කියන එක සුදුසු නැහැ. ඒ නිසා මේක බාර ගනිමින් මේගොල්ලෝ පෙන්නන දේ අපි
පෙනෙන දේ දැක ගැනීමෙන් යන්න. එතකොට තමයි අතහැරෙන්නේ. ඒ නිසා මේකට මොකක්වත් බෙහෙතක් නැහැ. ඔය දේ බාර ගැනීමෙන් යන්න. හොඳයි. ඔය හරහා යන්නයි තියෙන්නේ. පොඩ්ඩක් ඉතින් අමාරුයි. අර සමාධියකට වෙලා ඉන්නවා වගේ නිකන් ඔහොම ඉන්න ගතියක් නැහැ. මේගොල්ලෝ ඉතින් ඒගොල්ලන්ගේ යථා ස්වභාවය පෙන්නනවා. යථා ස්වභාවය කියන්නේ ඉතින් අපි කැමති දේ නෙමෙයි හුඟක් වෙලාවට. හරි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේලාගේ අනුශාසනා මත වසර දෙකකට වැඩි කාලයක් භාවනාව නොකඩවා කරගෙන යමි. පරංග භාවනාව පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයයි. ඊට සුළු වේලාවකින් පිම්බීම හැකිලිම ගෙවි ගොස් නොදෙනී ශරීරයේ චංචල කම්පන ආදී ධාතු ස්වභාවයන් මතුවේ. මුළු කය පුරාම මේ ස්වභාවයන් මතුවේ. විශේෂයෙන් හිස අත් බාහු වලය. ඒවා හොඳින් බලා සිටිමි. මුල් දින දෙක තුනේදීම මෙසේ බලා සිටින විට කිසිම දෙයක් නොදැනෙන තත්ත්වයට වැටේ. ශබ්දවල වේදනාවල දැනීමක් නොමැත. එසේම බෙල්ල කඩා වැටීමක් සිදුවේ. එසේ පැය භාගයක් පමණ සිටින්නට ඇතැයි මම සිතමි. අවදි වූවාක් මෙන් දැනේ. නමුත් මට නිින්ද ගියේ නැති බව ස්ථිරය. සිතුවිලිද යමින් එමින් පවතී. ඒවා සිතට වදයක් නැත. එදෙස බලා සිටිමි. ඒ ආකාරයට මුල් දින තුන ගෙවි ගිය. අද දින උදෑසන සිට මේ දක්වාම පර්යංකේදී දැඩි වේදනාවක් දැනිනි. වාරයක් පැය භාගයක් පමණ වේදනාව පැය එකමාරක් පමණ වේදනාව නිරීක්ෂණය කළෙමි. එය වැඩි වෙමින් අඩු වෙමින් යන ආකාරය හොඳින් බලා සිටිමි. තවද වේලාවක් කෙසේ සිටීමට හැකිවද නැවත සක්මනට ගියෙමි. සක්මන් භාවනාව සතිමත්ව පය දෙස බලමින් සක්මනේ යෙදෙමි. එය හොඳින් කරගෙන යා හැක. දෑස වේදනාව උදේවරුේ සක්මනේද පැවතුනේය. එක දන හිසක්. පසුව සක්මන් භාවනාවට පෙරටත් වඩා සතිමත්යයි සිටිනි. ස්වාමින් වහන්සේ ඉතා කරුණාවෙන් යටහත් පහත් මේ මයට සුදුසු අවවාදයක් පතමි. ඔබ වහන්සේට සක්මේ පරයන්ක කොටස පොඩ්ඩක් ආයි මුල හරි චුට්ටක් මේ පරයන්කේ සම්පූර්ණ පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයයි. ඊට සුළු වේලාවකින් පිම්බීම හැකිලිම ගෙවි ගොස් නොදෙනී ශරීරයේ චංචල කම්පන ආදී ධාතු ස්වභාවයන් මතුවේ. මුළු කය පුරාම මේ ස්වභාවයන් මතුවේ. විශේෂයෙන් හිස අත් බාහු වලේ. ඒවා හොඳින් බලා සිටිමි. මුල් දින දෙක තුනේදීම මෙසේ බලා සිටින විට කිසිම දෙයක් නොදෙන තත්ත්වයකට වැටේ. ශබ්දවල කායේ වේදනාවල දැනීමක් නොමැත. එසේම බෙල්ල කඩා වැටීමක් සිදුවේ. එසේ පැය භාගයක්. කාගෙද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? තේරුණාද? දිග කාලයක් මේක සිද්ධ වෙනවද නැත්නම් මේ ඊයේ පෙරේද පටන් ගත්තේ? දිග කාලයක් වෙනවා සම්මිනාස්. ඒ කියන්නේ දිගටම يعني මේ දිහා බලන් ඉන්නවා බලන් ඉන්නකොට මේ දන්නේම නැතුව නිකන් මුකුත් නැති ස්වභාවයකට එනවා. ආවට පස්සේ බෙල්ල කඩා වැටෙනවා යදීමත්ද වෙන්නේ? ඉස්සෙල්ලා ගැස්සි එහෙම අවදි වෙනවා වගේ තිබුණේ. දැන් ටික වෙලාවක් يعني ගොඩක් වෙලා ගිහින් තමයි අවදි වෙනවා වගේ හැඟීමක් දැනෙන්නේ. අර කැතුලට ගියාට පස්සේ. ගියාට පස්සේ. ගොඩක් වෙලා කෙනම් පැයක්. දැන් ඔය මේ සටහන කරාට පස්සේ අද හවස පරයන්කේදී ස්වාමීන් වහන්සේ පැයක් විතර එහෙම ඉඳ ඇති කියලා හිතෙනවා. එතකොට නම් මුකුත්ම දන්නේ නැහැ, නිකන් භාවනා කළේ නැහැ වගේ එහෙම හිතෙන්නේ. සක්මනේදී මොකද දැනෙන්නේ? සක්මනේදී ගොඩක් මේ හිත විසිර යනවා. ඒ වුණාට මේ හිත විසිරෙනවා. විසිර කියන්නේ එනවා ආය ගන්නවා එහෙම බලෙන් ඇදලා ගන්නවා වගේ ගොඩක් වෙලාවට. සක්මනේදී හිත විසිරෙනවා. ඒ කියන්නේ මොනවාද බල බල යන්නේ සක්මනේදී? පාදේ පතුල වැලිකට මත තියෙනකොට ගොරෝසු බව, රළු බව. ඒ වගේ. ගොඩ විසිරෙන්නේ නැහැ. ඒක බල බල යද්දී විසිරෙනවා කියලා කියන්නේ හිත වෙන අරමුණ වලට දුවනවද? දුවනවා. ටක් ගහලා ඒකට ආය ගන්න පුළුවන්. ගන්න. හරි. හරි. ඊට පස්සේ එහෙම ගිහිල්ලා පැයක්කට ආසන්න කාලයක් සක්මනේදීලා තමයි පරයන්ට ඉන්නේ. මෙතෙන් ටයිම් ආවට පස්සේ 13 ලක්ෂණ දැන් සක්මනට සාපේක්ෂව ඉඳගෙන කරන භාවනාවේදී මේ يعني 13 ලක්ෂණ ටික ප්‍රකට වෙනවා ඉක්මනට. එහෙමද? එහෙමයි. හොඳයි. එහෙමයි. يعني සමාධි පැත්ත ටිකක් වැඩි වෙලා තියෙන්නේ. සමාධි පැත්ත වැඩි වුණාම يعني අපිව යනවා يعني
ගිහිලා තියෙන ස්වභාවය නම් වරදක් නැහැ. සමාධිය උඟා කිසරට වෙලා තියෙන්නේ. සමාධිය ඉස්සරහට වෙලා තිනවා සතිය පොඩ්ඩක් දුර්වලයි. ඒ නිසා සතිය ටිකක් තව වර්ධනය කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. පුළුවන් තරම් පරයන්කේ ඉන්න කාල පරිච්ඡේදය අඩු කළා සක්මනේ වැඩියෙන් යදෙන්න. එහෙමයි. සක්මනේ දැන් පැය නම් දැන් ඉන්නේ, يعني පැයකට වඩා ඉන්නේ නැත්තේ, يعني ඒක පැයක් ඉන්න කියලා අපි කියලා තියෙන හින්දාද නැත්තම් තව ඉන්න පුළුවන්ද? ඉන්න පුළුවන්. එහෙනම් ඒ කියන්නේ දැන් සතිය පුළුවන් තරම් ඉස්සරහට ගන්නයි තියෙන්නේ. හිතේ අවදිමත් භාවය හදා ගන්නවා. දැන් අපි මුලදී يعني දැන් ඔය අපි තුමු මෙහෙම දැන් ඔය ඇතිවීම නැතිවීම ස්වභාවය ධාතුන්ගේ විවිධාකාර يعني එයාට ආවිනික ලක්ෂණ බල බල ඉන්න එකක්ද කරන්නේ නැත්නම් මේ ඒවැ පොදු ලක්ෂණ බැලීමක් ඉබේටම එනවද? පොදු ලක්ෂණ නිකන් ඉබේටම එන දිහා බලාගෙන ඉන්න. බලාගෙන ඉන්නවා. විශේෂයෙන් එහෙම මන්නේ. හොඳයි. මේ يعني ධාතු හරහාත් යන්න පුළුවන් ඔය අනිමිත්ත පැත්තකට තමයි ගිහිල්ලා තියෙන්නේ. හැබැයි අර මේ සමාධිය වැඩි. සමාධිය වැඩි හින්දා යනවා නිකන් අර සම්පූර්ණ නිකන් නින්දක්කුත් නෙමෙයි. يعني ටිකක් අර මේ අවදිමත් ගතිය අඩුයි. අවදිමත් ගතිය ඉතින් හදා ගන්න වෙන්නේ පුළුවන් තරම් සති ඉස්සරහට ගැනීම හරහා. එහෙම දැන් අද හවස පරියන්ගෙදී මම හිතලම මෙහෙම වෙන්නේ කියලා හිටියා. ඒත් දන්නේ නැතුව ඒක වෙනවා. ඒක වෙනවා අනිවාර්යයෙන්. يعني අපි මේක බලබලා ඉඳද්දී සමාධියේ ප්‍රබල වීම හරහා අතෙන්ට වැටෙනවා. හිත නිකන් කඩන් වැටීමක් වගේ වෙනවා. ඒක ඉන්නවා. ඊට පස්සේ ඉතින් ආපහු ඉතින් එයා ඒ තිබිච්ච මේ ශක්තිය ගියාට පස්සේ තමයි ආපහු නැගිටින්නේ. ඒ නිසා يعني ඔය දැන් අර නින්දට අවදි වෙනන තමයි දැන් තියෙන්නේ. දැන් ලොකු සන්නසෙම කියන්නේ නින්දක් වගේ තමයි නින්දක්වත් නෙමෙයි හැබැයි. ඒකට අවදි වෙන්න ඕනේ දැන්. ඉතින් ඒ අවදි වෙන්න මේක පුහුණු කළම ගන්න ඕනේ. පුහුණු කරන්න වෙන්නේ සතිය දිනු කිරීම හරහා. සමාධියට වඩා පුළුවන් තරම් සතිය ගන්න වෙනවා ඉස්සරහට. එහෙනම් මේ පරයන්ක ඉන්න කාල පරිච්ඡේදය ටිකක් අඩු කළා පුළුවන් තරම් සැහැල්ලුවෙන් සක්මනේ යෙදෙන්න. කියන්නේ සක්මනේ යෙදෙනකොටත් අර අපිටමු දැන් ඉස්සෙල්ලා නම් මේ හිත පුඟා පිට යන හින්දා අපි මේ අරමුණුටයක් දැඩිව ග්‍රහණයකින් වගේනේ බලන්නේ. වම දකුණ කියාගෙන තද ගතිය අඩු ගතිය බලනවානේ. ටිකක් දැන් දැඩි ග්‍රහණයක් තියෙනවානේ. එහෙම නැතුව මට හිතෙනවා දැන් සක්මනේ හිත පිට යන්නේ යොදන වීරය වැඩි නිසා වෙන්නත් පුළුවන්. කියන්නේ අපි වීරය වැඩි වුණොත් උද්දච්චයට යනවා. අහලා තියෙනවානේ. අධික වීරය නම් ඔන්න උද්දච්චයට යන්නේ. ඒ නිසා උද්දච්ච කියන්නේ හිතේ විසිරීමට. නමුත් අපි මේකේ වීර සමතාවයක් ගිනිච්චොත් ඔන්න හිත නිකන් යාවේ කැමැත්තෙන් සැහැල්ලුවෙන් මේ දේවල් බලනවා. එහෙනම් බලන්න පොඩ්ඩක් සක්මනේදී යොදන වීරය අධිකද කියලා. මොන හරි මෙනෙහි කිරීමක් කරනවද? එහෙමද? නෑ වෙන දේ බලාගෙන. යනවා. ඒක සැහැල්ලුවෙන්ම යන්න බොහොම නිකන් අනුංගෙ දෙයක් බලනවා වගේ නියම් ලබම ලාවට ඒ දේවල් දකගනිමින් යනවා. ආයෙත් ඒ දේවල් දකගනිමින් එනවා. මෙහෙම ටිකක් වෙන්න ඉඩ හරින්න සතිය තව තව ඉස්සරහට එන විදිහට අරමුණු වශයෙන් කියන්නේ දැනීමත් එක්කමද යන්නේ නැත්නම් S2 මේ ඉස්සරහට තියාගෙන සක්මනේ මේක කොහෙද තැනකට යොමු කරගෙනද යන්නේ ඉස්සරහට S2 තියාගෙන පතුල් දෙක වෙත හිත යොමු කරමින් යන්නේ හුඟා ආයාසෙන් දැවෙදින්නේ නැත්නම් සැහැල්ලෙන්ද සැහැල්ලුවෙන් යනවා පළක් අර මේ හිත විසිර යන කොට ටිකක් ගන්නවා. දැන් සමහරවිට සක්මනේ අපි දැන් බොහෝම සංසුන්ව ගාණ්ඩියන් ගහයමු කරගෙන යනකොට දන්නේම නැහැ ඇහැට සමාදි වෙනවා. සමාදි පැත්තක් එතන හැදෙනවා. නමුත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ අපි බොහොම සැහැල්ලුවෙන් යනවා. මේ පාදයේ තමයි අවධානය තියෙන්නේ. දැනීම ඔස්සේ යන්නේ දැනීම මේ නිරන්තරයෙන් වෙනස් වෙනවා. අපි ඇහැට දාන්න ගියාම එතන වෙනස් වීමක් නෙමෙයි තියෙන්නේ. එතන තියෙන්නේ නিত্য සංඥාවක්. එහෙනම් සමතයක් වැඩෙනවා. සමාදි ඉස්සරහට එනවා. මෙතෙන්දි පාදයක් ගානේ එතන අරමුණ වෙනස් වෙනවා. එතකොට සමාධියක් හැදෙන්නේ නැහැ. හැබැයි සතිය ඉස්සරහට එනවා. එහෙනම් ඒ පැත්තේ ටිකක් තේරුම් අරගෙන ඒවා පුළුවන් තරම් සතිය ඉස්සරහට ගන්න. දැන් පැයක් වගේ කාලයක් ඉන්නකොට සාමිනාස නිදි මතක් වගේත් එනවා. සක්මනේදි. හරි. එතන ඒ කියන්නේ සමාධිය වෙනවා. එතින්ද ආයි සමාධිය වෙනවා. එතෙන්දි එහෙම හිට ගන්න. එහෙම කියන්නේ එක්ක සක්මන නතර කරලා හිටගෙන එහෙම හිත ටිකක් සමාධිය වෙන්න ඉඩ දෙන්න. නැත්තම් එහෙම වාඩි වෙලා පරයන්කට එන්නයි තියෙන්නේ. ඉතින් ඔතනදී පුහුණු හරහාම ගන්න වෙනවා. කියන්නේ මේක වෙන්න ඉඩ හරිමින් කාලය තිස්ස කිරීම හරහාමයි මේ නින්දට අවදි වෙන්නේ. ඉතින් සතිය ඉස්සරහට එන්නම ඕනේ. කියන්නේ මේ ස්වභාවයේ තාම කියන්නේ හිත ගැඹුරකට යනවා. ඒ ගැඹුරට ගියාම ඒ කියන්නේ සතිය කියන්නේම අවදිමත් බවනේ අපේ හිතේ තියෙන. ඉතින් අවදිමත් බවම අදි තාම. ඉතින් ඒක නිකන් අර නින්දයි නොනින්දයි අතර වගේ මට්ටමක තියෙන්නේ. ඒක මම බලෙන් කරන්න ගියත් එහෙම හොයාගන්න බෑ. ඒකට මොකද්ද එතකොට සාමිනාංශ? ඒක තමයි. සතිය ඉස්සරහට ගැනීම හැර වෙන කිසිම උපක්‍රමයක් නැහැ. ඉතින් මේක හරහා යන්න වෙන්නේ. දැන් මේ தත්ත්වය කොච්චර කල් අත්දකින්නද? දැන් මාස දෙකක් තුනක් ඒ විදිහටම තියෙනවා. කියන්නේ ඉස්සල්ලා තිබුණේ නිකන් ගැස්සෙන් ගැසියව දෙවීම. දැන් මේ වැඩසටහනේදී තමයි හමු ගොඩක් වෙලා
ඉන්නේද? ඉන්නේ වෙන දේ දන්නේ නැත්තේ. ඔව් ඒක තමයි. මේ සක්මන වැඩි කරන්න. සක්මන වැඩි කරන්න අනිත් කටයුතු කරද්දිත් පුළුවන් තරම් හිත නිස්කලංක නිදහස්ව තියාගන්න උත්සාහත් වෙන්න, සතියෙන් හිත තියන්න උත්සාහත් වෙන්න. මොකද පරයන්කෙදී උතෙන්ට අපිට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මෙතන මෙතනේ කෙලින් මෙතෙන්ට ගියාට පස්සේ අපිට බලෙන් අවදි වෙන්න බෑ. ඒක ඒකට උවමනා කරන හේතු ටික සකස් කරන්න වෙන්නේ ඒ தත්වෙන් පරිබාහිරව. ඒ தත්වෙන් එදිදී තමයි උවමනා කරන හේතු ටික සකස් කරන්න වෙන්නේ. එහම යම් හොඳයි. දරුවන් සන්නයි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මානිසරණ වනසෙනසුනට පැමිණි දෙවන අවස්ථාවයි. මේ දීලත් කමඨහන් අනුව ආනාපාන සති භාවනාවේ හුස්ම රැල්ල සිත යොමු කර හොඳින් භාවනාව කරමි. මේ වෙන විටලත් අත්දැකීම් නම් පරංක භාවනාව මම දැන් මෙතන කියන සිතුවිල්ලට අනුව ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත යොමා සිටින විට හුස්ම රැල්ලට ඉබේම සිත යොමු වී හුස්ම රැල්ල ඇතුල් වෙන හැටි පිට වෙන හැටි හොඳින් නිරීක්ෂණය වේ. ඉන්පසු එහි ඇති දීර්ඝ බව කෙටි බවද හොඳින් දැක්කෙමි. මෙහි පැමිණි හතරවන දිනේ වන විට භාවනාවට පාටි වී විනාඩි 10ක් පමණ වෙන විට අත් දෙකේ පටන්ගෙන මුළු කයම හොඳින් ගොස් හුස්ම රැල්ල ඉතා සියුම් ලෙස නූලක් ආකාරයෙන් දැනි එයද නැති වී ගොස් ආලෝකයකින් මුළු ප්‍රදේශයම එළිය වී ක්‍රමක්‍රමයෙන් එම ආලෝකයේ ඉහළට ඉහළට ඇදී ගොස් ඉහළ මට්ටමකින් නැවති මේ වෙන විට ඉඳ හිට ශබ්දයක් ඈතින් ඇසුනද අරමුණ නොගනි. සිතුවිලි ඉඳ හිට එකක් දෙකක් ඇවිත් ඒද නැති වී යයි. මේ වෙන විට තාමත් ප්‍රීතියකින් ඒ දෙස පැය භාගයකින් විතර බලා සිටිය හැක. ඉන්පසු කයට සිත යොමා බලන විට කය නොදෙනෙන ඝන ගුලියක් වගේ දැනේ. සමහර විට බොඳ වුණු දෙයක්සේ දැනේ. ඉන්පසු භාවනාවෙන් ඇස් ඇර බැලීමට සිටේ. ඇස් ඇර බලන විට ටික වේලාවක් යනතෙක් අත් එකට ගැටගසා ඇති සයක් නැගිට යා නොහැකි සයක් දැනේ. මේ වගේ එක් එක් පර්යන්කේදී එක් එක් ආකාරයේ අත්දැකීම් දැක ධාතු ලක්ෂණද දැක්කෙමි. භාවනාව ඉතාමත් ප්‍රීතියකින් කරගෙන යමි. සක්මන් භාවනාව. ඔව් මෙතන පොඩි දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හුඟාක් ඔය සමාධියේ ගැඹුරට ගියොත් මේ කය දැනෙන්නෙම නැහැ. ඒ හින්දා අර මේ කියලා තියෙනවා වගේ හුඟාක් අපි තුමු මේකේ ඉන්නවා සෑහෙන වෙලාවක් සූක්ෂම වෙමින් සමාධිය වැඩෙන විදිහට යනවා. ඊට පස්සේ කයට සමාධියෙන් එනියට ඇවිල්ලා කය දිහා බැලුවට කය දැනෙන්නේ නැහැ. ඒ නිසා එච්චර ඉන්නේ නැතුව කියන්නේ දැන් හිතේ සමාධිමත් බවක් හොඳට හැදිලා තියෙනවා. ආලෝක ස්වභාවයකුත් එනවා ඒකත් එක්කත් ඉන්නවා ඊළඟට හිතේ يعني ඒකාග්‍රතාවය හොඳටම තියෙනවා මේ නිසා දැන් ඒ ඒකාග්‍රතාවය ප්‍රඥාව දිනු කර ගැනීම සඳහා පාවිච්චි කරන්නයි තියෙන්නේ ඒ නිසා වැඩි ය සමාධීනේ නැතුව මුලින්ම දාන්න කයට කය දැනෙන වෙලාවෙම පටන් ගන්න එතකොට පහසුයි එතකොට ඒ දැනීම එක්ක තව තව සමාධිමත් වෙවි මේ ධාතු ගුණ ටික හොඳින් දැක ගන්න අවස්ථාව තියෙනවා සක්මන් භාවනාවට මුලදී මා ප්‍රියතාවයක් නොදැක්වත් එයද දැන් හොඳින් කරගෙන යමි. එක් අවස්ථාවකදී මා සක්මන් කරමින් සිට වෙහෙසක් දැනුන නිසා ඇඳට ඇවිත් ඇලවි ඉන්න ඉරියව්ව දිස බලා සිටින විට කය නිසල වී සිත ඈතගෙන කය දෙස නිසල වී සිත ඈත සිට ගෙන කය දෙස බලා සිටින්නාක් මෙන් දැනුනි. එදිනෙදා කරන වැඩවලදීත් සිහියෙන් සිටීමට උත්සාහ කරගෙන යමි. කලබලකාරී චරිතයක් සිටි මා දැන් නිහඬ බව දැනේ. ඉදිරියට භාවනා කරගෙන යාමට උපදෙස් දෙන මෙන් ඉතා කරුණාවෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. හරි. මේ සක්මනේදිත් يعني පුළුවන් තරම් දැන් සතිමත් භාවය දිනු කරන්න මොකද සිතේ සමාධිමත් භාවය ටික ටික වර්ධනය වෙලා තියෙනවා සතිය දිනු කර ගැනීම සඳහා මේ උත්සාහත් වෙන්නයි තියෙන්නේ. ඔව්. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ ආනාපානයයි. සක්මන් භාවනාවේදී මා දකුණු පාදයේ ඔසවා තබත්ම යටිපතුලට දැනෙන ස්පර්ශ වන දේ මෙනෙහි කරමි. වැලි මළුවේදී ලනුපැදුරේදී ටයිල් පොළවේදී විවිධ බව දැනෙන ස්පර්ශයන් මෙනෙහි කරමි. පය ඔසවා තබන විට කලින් නොතිබීම හටගත් අදවීම රළු බව ගොරෝසු බව පාදයේ ඇති මුට්ටු බව මෙනෙහි කරමි. පාදයේ තදන
තදවන විට කලින් නොතිබීම හටගත් තදවීම සැනින් ඔසවන විට තදවීම නැතිවන ආකාරයත් වායුව මත පා ඔසවන විට ඇතිවන ලිහිල් වීමත් මෙනෙහි කරමි. මෙසේ ටික වේලාවක් යන විට ඉබේම ඇවිදින ආකාරයක් මට හැඟේ. ක්ෂණයක් ක්ෂණයක් පාසා සිතේ හා පයේ සිදුවන ඇතිවීම නැතිවීම නිරීක්ෂණය කරමි. මෙසේ විනාඩි 45ක් පැයක් පමණ සක්මන් කරන මා පර්යංකේ වාඩි වී ඉරියව්ව මෙනෙහි කරත්ම සමාධිය ඇති වේ. ඊතා ඉක්මනින් සමාධිමත් වන මා ඊතා ඕනෑකමින් ආස්වාසය හා ප්‍රස්වාසය නිරීක්ෂණයේ යෙදෙමි. ආස්වාසය හා ප්‍රස්වාසය රැලි දෙක තුනක් පමණ මගේ නිරීක්ෂණයට හසුවන නමුත් ඒවායේ වෙනස්කම් පැහැදිලිව හඳුනාගත නොහැක. ඇතිවන ආස්වාසය හා ප්‍රස්වාසයන් නාසය අගම ඇති වී බිඳී යයි. කය සමාධිමත්ව කය නොදෙනේ. මට දැනෙන එකම දේ නාසය අග ඇතිවන නැතිවන හුස්ම පමණි. නාසය අග ඉතා උණුසුම් ස්වභාවයක් ඇත. මා අවට නිශ්චලයි. ඉතා දැඩි අවරස්මියක් මින් මා වටා ඉතා උණුසුම් ආලෝකයක් ඇත. මෙසේ බොහෝ වේලාවක් ඉතා අපහසුමුත් මම ඒ දෙස බලා සිටියෙමි. කීප අවස්ථාවක මට නිින්ද ගියාසේ අවස්ථා අත්විඳි ඇති බැවින් අවදිව සිටීමට මම හුස්ම දෙසට බොහෝ වේලාවක් බලා සිටියෙමි. මා අවට පරිසරය වෙනස් වන අයුරු මම දැඩි ඕනාකමින් බලා සිටියෙමි. තද අවුරශ්මිය ලාපැහැති ආලෝකයක්ට මාරුවන සැටිත් එම ආලෝකයන් මා වටා එක්තරා තලයක් සේ මා කොටු කර ඇති අයුරුත් දෙස බලා මම බලා සිටියෙමි. මේ එක්තරා ධ්‍යාන තත්ත්වයක් දැයි මට සිතුනේ. නමුත් මා කිසි ප්‍රතිචාරයක් නොදක්වා ඒ දෙසම බලා සිටියෙමි. ටිකෙන් ටික ඒ ආලෝක තලය ටිකෙන් ටික කැඩි කැඩි විදී ගොස් කම්පන චංචල අවස්ථාවට මාරු වෙන සැටිත් මම නිහඬව බලා සිටියෙමි. රූපවාහිනී තලයේ රූප නැති තිත් තිත් වැටෙන අවස්ථාවක්සේ මා ඉදිරියේ ඇති දර්ශන තලය වතුර පැහැති තිත් තිත් ගොඩක් බවට පත්තිය. මගේ කයේ කිසිම දැනීමක් මට නොතිබිනේ. ඊට පසුදිනද මා සක්මන් කර පරයන්කයට ඉඳගතිමි. ඉරියව්ව දෙස බලා හුස්ම රැලි නිරීක්ෂණය කළෙමි. ඉතා ඉක්මනින්ම සමාධිමත් වූ මා දුටුවේ නාසය අග හුස්ම ඇතිවන නැතිවන අයුරු පමණි. බොහෝ වේලාවක් කය පිළිබඳ මතකයක් නොවිය. මේ සමාධියේ රසවත් නැත. නීරස වූවත් මම අත් නොහැරම හුස්ම දෙසම නොකොඩවා බලා සිටියෙමි. නාසයෙන් පිටවන හුස්ම ඉතා උණුසුම්ය. ඉතා නිශ්චලව දැඩි පීඩනයකින් යුතුව උෂ්ම දෙසම බලා සිටි මට ටික වේලාවකින් දැනුනේ මගේ කය ඉදිරියට නැමී ඇති බවකි. ඒ අංශක 80ක් පමණ ආනතියකින් යුතුවය. මම කය ඍජු කරගතිමි. නමුත් නැවතත් ටික වේලාවකින් මගේ කය පෙරසේම ඉදිරියට නැමී ඇත. නැමෙනවා මා දුටුවේ නැත. නමුත් නැමී ඇත. මෙසේ අවස්ථා ගණනාවක් මගේ කය ඉදිරියට නැමී ඇති අයුරු දැක මම කය ඍජු කරගතිමි. මේ මගේ භාවනා අත්දැකීමය. මට අවශ්‍ය කමඨහන උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේ නිදුක්නිරෝගී සැප ලැබ ප්‍රාර්ථනා. බෝධියකින් කළා තියෙනවා හොඳයි. ඒ කියන්නේ සමත පැත්තකට ගිහිලා තියෙනවා හිත විපස්සනා පැත්තට වෙලා තියෙනවා. වෙනසක් කරන්න තරම් දෙයක් නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. යන විදිහ හොඳයි. කොච්චර කාලයක් විතර මේ බඳු තත්ත්වයක් අත්දකින්නද කියලා දැනගන්න පුළුවන්ද? කාගෙද ප්‍රශ්නේ? මේ ආලෝක ස්වභාවය අවසරයි ස්වාමීන් වහන්සේ. මම සෑහෙන කාලයක් හිස් තැනක පොටු වෙල හිටියා. ඔබ වහන්සේලාගේ උපදෙස් පරිදිහට තමයි මම දැන් හුස්ම දිහාම බලාගෙනම ඉන්නේ. රුසෙල්වීම කය කොච්චර දැන් කියන්නේ දැන් අර හුස්ම දිහත් බලද්දි දැන් අර මෙනියු කියලා තියුණානේ වෙන මොකක්වත් දැන් දැනෙන්නේ නැහැ. හුස්ම විතරයි තියෙන්නේ කියලා. ඒ தත්ත්වය වඩා හොඳයි. ඒක ඉතින්දී අපි සිටිවිලි ඒව මුකුත් වෙන්නේ නැහැ. ආවත් එම සැනින්ම යනවා. හොඳයි. ඒ කියන්නේ දැන් අපිට ඒ සූක්ෂමතාවයට ආවනම් දැන් සමහරවිට තේරෙන්නේ ආස්වාසයක් ප්‍රාස්වාසයක් කියලාත් වෙන් කරගන්න බැරි තරම් සූක්ෂමයි. ඔව් නහය මේ ඒ කියන්නේ මේ නහය අග විතරමයි තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. එතන යම් දැනීමක් තියෙනවා හැබැයි. දැන් හුස්මක් තියෙනවා. මොකක්ද එකක් හුස්මක් දැනෙනවා. ඒ එතන නිකන් බලන්න මේකේ මේ ඇති වෙන නැති වෙන ගතිය. ඔව් බින්දි බින්දි යන හැටි එතන තේරෙනවා. එතන බලාගෙන ඉන්න. ඔව්. එතන බලාගෙන ඉඳද්දි එහෙම මොකුත් උනේ නැද්ද?
ඒ කියන්නේ දැඩි රස්නයක් වගේ මට දැනෙන්නේ. ඒකටත් මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් රස්නෙත් අහු වෙන්න පුළුවන්, ඒ පැතිත් අහු වෙන්න පුළුවන්. දැන් උතනම කියන්නේ හුස්ම රැල්ලේ තියෙන ධාතු ලක්ෂණ ටිකත් හසු වෙන්න පුළුවන්. ඒ ධාතු ලක්ෂණ වලත් පොදු පැත්ත බලන්නයි තියෙන්නේ දැන්. කියන්නේ දැන් උණුසුම සිසිලායි බලනවා කියන්නේ ඊළඟට මේකේ චංචල වෙන ස්වභාවය බලනවා කියන්නේ ආයෙත් අපි පොඩ්ඩක් අර මේ පෞජීල ලක්ෂණ වලට යන්නේ. ඒ වෙනුවට දැන් තියෙන්නේ මේකේ පොදු පැත්තට දාන්න තියෙන්නේ. උණුසුමක් කියන එකත් මුලින් තිබුණේ නැහැ. ඔන්න දැන් දැනුණා ඒකත් නැති වුණා. නැති වෙන්නේම නැහැ. උණුසුම තද උණුසුමක් බවට මට දරාගෙන ඉන්න බැරි තරම් රස්නයක් මට නැගිටින්න හිතෙන භාවනාවෙන් ඒ තරම් රස්නයක් දැනෙනවා. ඒ කියන්නේ ඔකේ අනිත් පැත්තකට ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අර මෑනියෝ මුලින් ගිහිලා තිබුණ පැත්ත හොඳයි. දැන් මේ ආයාස කර පැත්තකින් දැන් ආයි භාවනාව කියන්නේ දැඩිව කරන්න යනවා දැන්. ඒ වෙනුවට මේක වෙන්න ඉඩ හරින්නේ නැහැ තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අර මීට කලින් මට මතකයි විස්තර කරනවා. කියන්නේ හිත කියන්නේ මොකද්ද? කියන්නේ වේදනාවක් වේදනාවක් බැලුවද? කාලයක් බැලුවා. චිත්තානුපස්සනාව කරානේ. දැන් ඒව බලද්දී හිත කියන්නේ ඒ අරමුණු වලින් තොරව හිත හිස්තැනකට ගියාද? එහෙමයි. ඊට පස්සේ දැන් එහෙම තියෙද්දී තමයි දැන් ආයෙත් මේ ආනාපානය ওই තරම් සූක්ෂම බලන්න යන්නේ. ඔව් හිස්තැනයි හිටිය සෑහෙන කාලයක් අම්මා. නෑ ඒක තමයි. දැන් ඔය කියන්නේ වැරදි පැත්තකට ගිහිල්ලා දෙන්නේ. ඒ කියන්නේ අපිට කියන්නේ අරමුණු කියන්නේ අපි මේ ඇත්ත වශයෙන් තියෙන දේවල් නැත්තම් සංස්කාර ස්වභාවයන් වේදනාව වෙන්න පුළුවන් ධාතු ලක්ෂණ වෙන්න පුළුවන් මේ හැමදේම නිරීක්ෂණය කරන්නේ ඒගොල්ලන්ගේ යථා ස්වභාවය දැක ගන්න. එයා දැකගත්තට පස්සේ වෙන්නේ ටික ටික ඒවා ඈතට යන්න ගන්නවා. නැත්තම් ඒවා නිකන් බොඳ වෙලා යන්න ගන්නවා. ඒවා අපේ නෙමෙයි වගේ තේරෙන්න ගන්නවා. තේරෙන්න ගත්තාම තමයි හිත ක්‍රමානුකූලව මේවා අතහරින්නේ. අතහැරියට පස්සේ තමයි හිත එන්නේ ඔය වගේ නිමිති නොගන්නා ස්වභාවයකට. අරමුණු නොගන්නා ස්වභාවයට, අරමුණු ග්‍රහණය කරන්නේ නැති ස්වභාවයකට. ඉතින් එහෙම ආවටත් පස්සේ අපි දැන් මොකද කරන්නේ? දැන් මෑණියෝ මොකද කරලා තියෙන්නේ? ආයෙත් බලෙන් අරමුණට දාලා ආයි බලවනවා මේක. උ දැන් මම මේ දැන් මේ ආවෙන් පස්සේ තමයි මම හුඟක් වෙලාවට ගියේ මේ පරයන්කේ වාඩි වුණ ගමන් මම නැවත යනවා නින්දට. ඒක නිසා තමයි මම හුස්ම දිහාම මේ වෑයමින් බලාගෙන ඉන්නවා. අර හුඟක් වෙලාවට නින්ද මේ නින්ද ගියා වගේ වෙලා ටක් ගාලා හැරුණා වගේ වෙනවා සැරින් සැරේ. ඒ කියන්නේ මම නොදෙනුවත් නින්ද ගිහිල්ලා වගේ. සක්මනේදී මොකද වෙන්නේ? සක්මන කරනවා හොඳට. සක්මනේදී සැහැල්ලුවෙන් යන්න පුළුවන් ද අරමුණට හිත දාගෙන දෙන්නේ? ඕ සිත පිටත් යනවා. ඔව්. සිත පිට ගියා මම දන්නා පිට ගියයි කියලා මම ඉක්මනට ගන්නවා සිත මේ අරමුණට ගන්නවා. මේක තමයි. දැන් ඒ කියන්නේ දැන් මූල කර්මස්ථාන හොය හොය යන්න තේරුමක් නැහැ දැන්. ඒ කියන්නේ මුලදී අපි සාමාන්‍ය මූල කර්මස්ථානයක් ඇසුරු කිරීම අත්‍යවශ්‍යයි. නමුත් ටික ටික විපස්සනා වැඩලා ආහාර මෙහෙ එනකොට ඒවා ටික ටික අයින් වෙලා ගිහිල්ලා අපි දැන් මෙනියු ගිහිලා තියෙන කෙනෙම චිත්තානුපස්සනා පැත්තට දාන්න පුළුවන් හරියක් තියෙන්නේ. එතෙන්දී හිතත් එක්කම තමයි ගනුදෙනුව සිද්ධ වෙන්නේ. එතෙන්දී ආයිත් මේ රූප කර්මස්ථානයකට දාලා ආනාපානය බලබලා ආනාපානයේ තියෙන උණුසුම බලබලා යනවා කියන්නේ තේරුම් ගන්න. ආපස්සට යන්නේ. ඉතින් වීරය හරහා කියන්නේ අනවශ්‍ය වීරයක්ට දැන් යන්නේ. කියන්නේ දැන් සාමාන්‍යයෙන් භාවනාව මුලින් අපි කරනවා. පස්සේ භාවනාව කෙරෙනවා. ඊට පස්සේ මේක වෙන්න ඉඩ හරිනවා. ඒ විදිහට මේ මේ කියන්නේ විපස්සනාව වැඩෙද්දී ටිකක් ඒ පැත්තට එනකොට මේ දේවල් වෙන්න ඉඩ හරිමින් තමයි යන්න තියෙන්නේ. අර ඊයේ මම එක්කෙනෙකුට කිව්වේ බුධාඳුරෝ බොජ්ජංග ධර්ම දියුණු කරන්න කියන්නේ විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමින් සති ධම්මොජ්ජංගම් භාවේති. හැම බොජ්ජංග ධර්මයක් සම්බන්ධයෙන්ම බුධාඳුරෝ අන්නේ බඳු ආකල්පයකින් තමයි දියුණු කරන්න කියලා කියන්නේ. එවනතු දෙඩිව ග්‍රහණය කරගෙන මේවා නිකන් ආණ්ඩු මට්ටු කරන වගේ ආයිත් මම ආමඩහන ඉන්න ඕනේ කොහොමද මම මේ යන්නේ කියලා එහෙම වීරකින් යන ගතියක් නෙමෙයි තියෙන්නේ. දැන් තියෙන්නේ මේ වෙන්න ඉඩ හරිනවා. ඒ කියන්නේ දැන් කියන්නේ අපේ සීල සමාධි ප්‍රඥා කියලා බුදුහාඳුරෝ ත්‍රිශික්ෂාවක් පෙන්නනවානේ. දැන් අපි මේ කටයුතු කරන්නේ ප්‍රඥා ශික්ෂාවේදී. ප්‍රඥාව ශික්ෂාව අපිට කියන්නේ දෙඩි ග්‍රහණයකින් යන්න බෑ. එතෙන්දී වෙන්න ඉඩ හරිමින් බොහොම සැහැල්ලුවෙන් ඉවසීමෙන් යන්න ඕනේ. එහෙනම් වීරය අධික කරන්න එපා දැන්. ඒ වෙනුවට නිකන් වෙන්න ඉඩ හරිනවා. ආයෙත් අර හිත අරමුණු ග්‍රහණය නොකරන තැනට එන්න දෙන්න. ඔව් කිසිම අරමුණක් නැති තත්යකට වැටෙනවනේ. හරි, ඉතින් මොකද ප්‍රශ්නේ? මොකටද අරමුණක් ඕනේ? මම ඒ කාලයක් මේකේ හිතපු නිසා තමයි මට එතන හරිම නීරසයි. ඔව් අනිවාර්යයෙන්ම. වෘත්ත කරත් ඇරියේ හිටියා ඒ තත්යේ. ඉතින් ඒක තමයි වැඩේ. එතකොට මට දැන් එතනින් ඉස්සරහට යන්නේ කොහොමද කියන්නේ? එතනින් ඉස්සරහට යන්න වෙන්නේ එතන හිත දිහා බලලා. දැන් නීරස භාවයක ඉඳද්දි ඇයි හිත දෙයක් ඉල්ලන්නේ? ඉතින් කිසිම දෙයක් දැනෙන්නේ නැහැ නේ. දැන් මම කරාවට නින්දක් නෙමෙයි මම මේ කියන්නේ. නින්දක් නෙමෙයි මම මේ කියන්නේ. හිතන්න මෙහෙම දැන් අපිටම දැන් මෑණියෝ හොඳට අපිටම මගුල් ගෙදර යන ගිහිල්ලා හොඳට කාලා බීලා එනවා. හරිද?
කාලා විලා ආවට පස්සේ දැන් ගෙදරත් ඉතින් මොනවාද දෙයක් හදලා ලුණු මිරිසුකුයි බතුකුයි හදලා තියෙනවා. දැන් ඒක දෙන්න ඇහුවොත් ඕනද? ඕනවන්නේ නැහැ. ඕන නැහැනේ. ඉතින් අන්න ඒකයි. දැන් ඇතුලේ තෘප්තිමත් භාවයක් තියෙනවා නම් එළියට යන්න උවමනාවක් නැහැ. නෑ ඇතුලේ මේ තෘප්තිමත් භාවයක් ඇත්තෙම නෑ භාවනාවේ මට තියෙන්නේ පසුතැවීමක්. මම නිදාගෙනලා කියලා මට හිතෙනවා. ඒක තමයි. ඒ නිදාගත්තේ තත්ත්වය නන් නෙමෙයි මම මේ කියන්නේ. නිදාගත්තේ තත්ත්වෙ නෙමෙයි. හැබැයි හිත අරමුණු ග්‍රහණය නොකරන තත්ත්වයක්. කිසිම අරමුණක් නෑ. හිත යන්නේ ඒකයි. හිත කිසිම අරමුණක් නැහැ කියන එක වරදක් නෙමෙයි. හිත අරමුණු ගන්නෙ නැහැ දැන්. මොකද අරමුණේ තියෙන මේ පීඩාව දැකලා අරමුණ අනිත්‍ය වශයෙන් දැක්කනම් අරමුණේ නිමිති ගන්න නැතුව යනවා. අරමුණ පෙළෙන ස්වභාවයක් වශයෙන් දැක්කනම් අරමුණ පීඩාකාරී කියලා දැක්කනම් අතහැරෙනවා. අරමුණ නිකන් අනුන්ගේ දෙයක් වශයෙන් දැක්කනම් මේක මගේ පාලනයෙන් තොරයි කියලා දැක්කනම් මේක අතහැරෙනවා. දැන් ආයෙත් ගිහිලා බලෙන් අල්ලන්න යනවා කියන එක වැරදි. ඒක ඇසිද්ධිය. එතෙන් මට දැන් හිතෙන තේරුමක් නැති ගම තමයි තියෙන්නේ. දැන් මම මොකද්ද කරන්න ඕන කියන්නේ. ඒක තමයි. එතෙන් ආයෙත් පොඩ්ඩක් බොහොම සැහැල්ලුවෙන් යන්න. ආයෙත් ඕනනම් පොඩ්ඩක් මේ අරමුණේ ඒ තියෙන පෙරණ ගතිය, ඇතිවිලා නැතිලා යන ගතිය පොඩ්ඩක් පෙන්නලා ආයෙත් හිතට විවේක වෙන්න දෙන්න. අර අරමුණ වලින් තොර ස්වභාවයට එන්න දෙන්න. ඒක වරදක් නැහැ. එතෙන් ආවට පස්සේ සැහැල්ලුවෙන් ඉන්න. ඒ එතන නීරස ගතියක් තියෙනවා. ඒක ඇත්ත. නමුත් ඒ නීරස ගතිය හරහා තමයි ඉස්සරහට කෙලෙස් හඳුන ගන්න තියෙන්නේ. මේ නීරස භාවය කියන්නේ කියන්නේ දැන් අපි මෙහෙමනේ දැන් මොකක් හරි දෙයක් අරමුණු හරහා තමයි අපි රසයක් හොයන්නේ. දැන් මට උපදෙස් ලැබුණා කලින් නින්දේදී අවදිව සිටින්න කියලා. එහෙම ලොකු ස්වාමීන් වහන්සේ කිව්ව හොඳට කොන්ද ඍජුව තියාගන්න. මම ඒ උපදෙස් හොඳටම අනුගමනය කරමින් තමයි එතකොට මම මේ ওই හුස්ම දිහා බලන්නේ නැවත. හොඳට මේ ශරීරය කෙලින්ම තියාගෙන මේ බෙල්ල කෙලින් තියාගෙන එහෙම ඉස්සෙල්ලා තිබුණා මෙහෙම බෙල්ල කඩාය වැටෙනවා මගේ. දැන් එහෙම නැහැ. දැන් නැහැ. දැන් මම කියන්නේ සෑහෙන අවදියෙන් ඉන්නේ බෙල්ල කඩාය වැටෙන්නේ නැති වෙන්න. නෑ ඔතන එහම පාලනය කරන්න ගිහිල්ලා යන්න අමාරුයි. ඔතෙන්ද වෙන්නේ ඉදහරින්න වෙනවා. කය අතහරින්න වෙනවා. කය අතහැරලා ගෙලෙම හිතත් එක්ක යන්න වෙන්නේ. එතෙන්ද හිතේ සිද්ධ වෙන්නේ ක්‍රියාකාරීත්වය මොකද්ද? හිත තියන් හිතන්න මෙහෙම අරමුණු ග්‍රහණය නොකර ඉඳද්දි. يعني දැන් හිතන්න මෙහෙම දේවල් රාශියක් අපි අවට තියෙනවා. අපි ඉන්නවනම් මැද්දේ මොකක් හරි දෙයක් ඇයි ගිහිල්ලා අල්ලන්නේ? හේතුව මොකද්ද? දැන් කයත් නෑ පොඩ්ඩක් මේ අහන එකට උත්තර දෙන්නම. දැන් මේ දේවල් ගොඩක් තියෙනවා. අපි දැන් මෙන්න මේ රෙකෝඩර් එක තියෙනවා, මෙන්න ඔල්ලෝසෝ තියෙනවා, කෝප්පයක් තියෙනවා, පිරිසියක් තියෙනවා. අපි ඉන්නවා මැද්දේ. දැන් මම ගිහිල්ලා මේ ඔල්ලෝසෝ ඇල්ලුවොත් ඇයි අල්ලන්නේ? හේතුව මොකද්ද? ඒකට උවමනාවක් ඇති වෙනවා. අන්න හරියි. අපි තණ්හාවක් තියෙනවා. දැන් මේ දේවල් රාශියක් තියෙනවා, තණ්හාවක් තියෙනවා. තණ්හාවක් අන්න හටගත්තා. දැන් හිත මුලින් නිදහස තියෙද්දී ඒ තණ්හාව නැහැනේ. මොකක්වත් අල්ලලා නැහැනේ. හැබැයි දැන් මේ නිදහස් ස්වභාවයේ පවත්වනකොට මේක ටිකක් අපි හිතට යන්න ඉඩ හැරලා වගේ ඉන්නකොට ඔන්න ගිහිලා හිත මොකක් හරි අල්ලනවා. ආයතන ගිහිලා පුතාව මතක් වෙනවා. ඊළඟ ඔන්න මහත්යව මතක් වෙනවා. මොකක් හරි මතක් වෙනවනේ. ඒ මතක් වෙන්නේ අන්න ආයිත් තණ්හාවක් ආවේ. අන්න ආයිත් උපාදානයක් වුණා. කියලා තේරුම් ගන්නවා. අන්න සතියෙන් පෙන්ලා දෙනවා. ඔන්න ආයිත් හිත ගිහිලා ඇල්ලුවා. අන්න අර තිබිච්ච නිදහස දැන් නැහැ. හිත මුලින් තිබුණේ නිදහස්ස. මුලින් තිබුණේ මොකක්වත් ග්‍රහණය කරන්නේ නැතු උපාදානෙ නොකර. හැබැයි ඔන්න දැන් ආයෙ ගිහලා පෙන්නවා. ආයෙත් ගිහලා ඇල්ලුවා. කියලා සතියෙන් පෙන්ලා දෙනවා. එතකොට උපාදාන කරා නම් ඊළඟට මොකද කරන්න තියෙන්නේ? උපාදානය අයින් කරගන්න. අයින් කරන්න. ඊට පස්සේ එන්නේ කොහෙටද? ඒක තමන් තේරුම් ගන්න ඕන මේක මේ උපාදානයක් කියලා. හරි. ඒක අතහැරියා නම් ආයි එන්නේ කොහෙටද? අරමුණක් නැති ස්වභාවයකට. අන්න ඒක තමයි කියන්නේ. එතෙන් තමයි එන්නේ. ඉතින් ඒක තමයි එතන තමයි බහුලීකృత කරන්න තියෙන්නේ. එතන අපි ඉන්නවා සැහැල්ලුවෙන්. ඒක ඒ කියන්නේ එතන ඒ ගතිය අපි පුරුදු කරන්නේ නැතුව මේක නීරසයි කියලා ඒ වෙනුවට ආයි අරමුණ අල්ලනවා කියන එක තේරුම් ගන්න. හොඳයි මම කැටලුවරදී දුන්නේ මේ ලිව්ව කීප දවසේ මට එපා වෙලයි මේ ස්වාමින්වහන්සේම ලොකු ස්වාමින්වහන්සේගේ ලක්ෂ කෝටි වාරයක් කරන්න කියලා. ඒකම ඉතින් මට අර ඒක කරන්න නීරස බව තමයි තිබුණේ. ඒක තමයි. දැන් මම නම් කියන්නේ පොඩ්ඩක් ඒ ආයෙත් හිත අරමුණෙන් තොර සභාවට එන්න දෙන්න. ඒ සභාවය පුදුල පොඩ්ඩක් ඉන්න නීරසව බලන්න ඊළඟට හිත ගිහිල්ලා මොකද්ද අල්ලන්නේ. ඇල්ලුවට පස්සේ තේරුම් ගන්න ආ මේ ගිහිල්ලා ඇල්ලුවා මෙන්න මේක. මෙතන තණ්හාවක් පහළ වුණා. හිත ආයි උපාදාන නොකර බේරගත්තා. ආයි මෙතෙන්ට ආවා. ආයි හිතන්න තව මොකක් හරි දෙයක් මතක් වුණා. ආයි ගිහිල්ලා ඔන්න ඇල්ලුවා. තේරුම් ගත්තා ආයි මෙතෙන්ට ආවා. ඔන්න හිත ද්වේෂයකට ගියා. තේරුම් ගත්තා ඔන්න ද්වේෂයකට ගියේ. ඔන්න ආයි තේරුම් ගත්තා නම් ඒක අතහැරි ආයි මෙතෙන්ට ආවා. හිත මාන්නයකට ගියා. තේරුම් ගත්තා ඒකත් අතහැරි ආයි මෙතෙන්ට ආවා. මේ විදිහට අපි බහුලීකృత කරන් තියෙන්නේ. උපාදානයක් වෙන වෙන වාරයක් පාසා හිත නේවයෙන් නිදහස් කරගනිමින් මේ විමුක්ත ස්වභාවයකට හිතේ අරමුණු නොගන්නා ස්වභාවයට එන්න අවශ්‍යයි. මම සාමාන්‍ය ජීවිතේදී එහෙම තමයි ඉන්නේ. හරි. ඒක තමයි වැඩිින් දැන් කරන්න තියෙන්නේ. චිත්තානුපස්සනාව මම හොඳට කරනවා. දැන් ද්වේෂයක් ආවත් තේරුම් ගන්න මේක ද්වේෂයක් කියලා, රාගයක් ආවත් හිතනවා එහෙම,
නමුත් මට භාවනා වැඩි කරලා මොකක්වත්ම අරමුණක් නැති එක තමයි ගැටලුව තියෙන්නේ. ප්‍රශ්නේ. ඒක තමයි මොකක් හරි දෙයක් මං ඔය මොනා හරි දැද්ද මොකුත් දෙන්න. ඒක නිින්දේ මම හිතන්නේ මට නිින්ද ගියා කියලා. ඒක තමයි. එතන සමාධි පැත්ත වැඩි. හුඟක් අපි භාවනාව කරනවා කියලා කියන්නේ ඉඳගෙන දැන් ඔය පැත්තදී මේ ඇඟ කොටු කරගෙන මොකට හරි රිංගවන්න ගියාම ඉතින් නිින්දට යන්න පුළුවන්. දැන් සමාධි පැත්ත ඉස්සරහට එනොත් සමාධි ඉස්සරහට ඇවිල්ලා වැඩක් නැහැ. දැන් යන්න තියෙන්නේ සතියයි ප්‍රඥාවයි ඉස්සරහට ගන්න තියෙන්නේ. සතියයි ප්‍රඥාවයි ඉස්සරහට අරන් යන්නයි දැන් අවශ්‍ය වෙන්නේ. සමාධියකට යනව එක තේරුවන්නේ නැහැ. මම සතිය ඉස්සරහට ගන්නේ කොහොමද කියන එක තමයි මට තේරෙන්නේ නැති. දැන් මම පහුගිය වාරයක වැඩසටහනකට ආවම මෙතන වැඩසටහනේ නියෝගින් කීප දෙනෙක්ම මට ඇවිල්ලා කියනවා ඔයා හැමතිස්සෙම නිදිලු. නිදිලුද? ඔව් ඇවිල්ලා මට කියනවා මේ يعني ඉඳගෙන කරන භාවනාව පොඩ්ඩක් මගහැරියට කමක් නැහැ. සක්මනේ බොහොම සැහැල්ලුවෙන් ඇවිදින්න. පොඩ්ඩක් එහා වටපිට බල බලත් ඇවිදිනවා. හිත මොනවාද අල්ලන්නේ කියලා බලන්න. හිතේ කෙලස් ටික හඳුනා ගැනීම වැදගත් වෙන්නේ දැන්. يعني හිත නිදහස් ස්වභාවයට පැමිණීම අවශ්‍යයි. ඊට පස්සේ ඒත් හිත අල්ලනවා. හිතේ ආශ්‍රවයන් තියෙනවා, කෙලස් තියෙනවා. ඉතින් නැවත නැවත හිත අල්ලනවා. අල්ලනවා නෑ පාසා හිත නිදහස් කරගන්න අවශ්‍යයි. එතන මේ ප්‍රායෝගික විපස්සනා වැඩෙන්න ඕනේ දැන්. දැන් අපි නිකන් මේ මෙතන කරන්නේ තනිකර අපි හිතමු නිකන් මේ පරීක්ෂණාගාරයක කරනවා වගේ. නමුත් දැන් අපි ඉන්නේ අනිත් කටයුතු කරද්දී ඔන්න ආයෙ හිත ගිහිල්ලා ඇලෙනවා, ආයෙ ගිහිල්ලා ගැටෙනවා, ආයෙ ගිහිල්ලා මාන්නයක් ඇති කරගන්න ඕනේ. නානක් ප්‍රකාර කෙලෙස් පහළ වෙනවා. පහළ වෙන වාරයක් පාසෙ ඒවා දැක දැක අයින් කරගන්න ඕනේ. ඒ ටික නම් මම සාමයේ. ඒක තමයි දැන් වැඩිපුර කරන්න ඕනේ. ඔව්. ඒක දැන් වැඩිපුර කරන්න හුඟාක් අර ඉඳගෙන සමාධියක යනවා කියන එක නිකන් මේ නිදා ගන්නවා කියන එකෙන් තේරුම් ගන්න. එතනදි මොකක්වත් වැඩෙන්නේ නැහැ නේ. ඔව් කිසිම දෙයක් මම දැන් දන්නේ නැහැ. වැඩෙන්නේ නැහැ. එතනට යන්නත් එපා. කිසි තේරුම් ගන්න නැහැ. එනකොට සක්මනත් තුළ ඉන්න, සක්මනේ වැඩියෙන් ඉන්න. ඒ යන්නෙත් අරමුණට හිත දාලා නෙමෙයි දැන්. අර තමන් ආයෙත් අර කලින් අත්දැකපු හිතේ නිදහස් ස්වභාවය නැවත මතු කරගන්න. එතන තමයි තැන. ඒ නිදහස් ස්වභාවය අපි මගහරව ගන්නවා නම් එතන හානි කරයි. අපි මේ දේවල් දකින්නේ හිතේ නිදහසක් ඇති කරගන්න. හිතේ අරමුණු ග්‍රහණය නොකරන තත්යකට හිත ගන්න. අපි ඒක හඳුන ගන්න ඕනේ. අනිමිත්ත ස්වභාවයක් කියලා කියන්නේ නැත්තම් අපනිහිත ශුන්්‍යත ස්වභාවයන් කියන්නේ ওই తত্ত্ব. ඒවා අපි හඳුන ගන්න ඕනේ. ඒවා අපි අතහැරගෙන තවත් එහාට ගිහිලා ආයෙත් අරමුණු එක්ක ඔට්ටු වෙනවා කියන එක තේරුම්න්නේ නැහැ. දැන් සක්මනේදිත් මම අර තදවීම, ලිහිල්වීම හිත ගියත් ටිකක් වෙලා යනකොට මට මොකුත් මේව නැතුව නිකන් මම යනවා. හරි, ඒක තමයි වෙන්නේ. ඉතින් ආයි හිත ආයි සැහැල්ලුවෙන් යන්න. මං ඒ පාර ආයි ආරමුණු ගන්නවන්නේ. ඉතින් මොකද කරන්නේ? කැමති දෙයක් ගන්න. ඉතින් ඒක ප්‍රශ්නේ. ඒකට අනිවාර්යෙන් පීඩාකාරී. අනිවාර්යෙන් මේ කොට්ටේ උඩ තියන්න හදනවා. ඉතින් කොට්ටේ උඩ ඉන්නේ නැත්තම් මොකද කරන්නේ? ඒ කියන්නේ ආරමුණු කිසිම දෙයක් දැන්නේ නැතුව යන විදිහට සැහැල්ලුවෙන් ඉන්න. ඒක තමයි සැහැල්ලුවෙන් ඉන්න. ආයි අවශ්‍ය නැහැ. ඉතින් ඔය මේ ඔක කියන්නේ හිත දැන් තේරුම් ගන්න තියෙනවා. මෑණියෝ තේරුම් ගන්නෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හිත තේරුම් අරගෙන යාට උවමනයි කැමැත්තෙන් මේ සැහැල්ලුවෙන් ඉන්න. නමුත් මෑණියෝ ගිහිලා ආයෙත් තල්ලු කරනවා ගිනි ගොඩටම දානවා. පළයන් පළය අතෙන්ටම පළයන් කියලා ගිනි ගොඩටම තල්ලු කරනවා. ඉතින් සෝරි තමයි. ඒකයි මට ඒ නොතේ මේ නොතේරුම්කම තමයි මට තියෙන්නේ. ඒක නම් සම්පූර්ණ නැත්ත. එහෙනම් දැන් තේරුම් ගන්න දැන් තේරුම් ගන්න මේ හිත දැන් තේරුම් අරන් තියෙනවා. මේ අරමුණු එක්ක ඉන්නවා කියන එක වදයක්. අරමුණු කිසිම මොහොතක අපි හිතෙන විදිහට ගැලප මේ හැසිරෙන්නේ නැහැ. මෙතන තියෙන පීඩාව. දැන් හිත දැන් නිදහස් වෙනවා. ඒ නිදහස භුක්ති විඳින්නයි තියෙන්නේ. ඒකයි එතෙන්දි අර එකිනෙක මුකුත් නොකර ඉන්න තත්වයක් ගැන හිතෙන් මුකුත් නොකර ඉන්නයි තියෙන්නේ. මෙතෙන්දි ආයේ අපි ගිනිගොඩට තල්ලු කරනවා කියන එක මහා වදයක්නේ. හිතම දැන් තේරුම් අරන් තියෙනවා. මේ නිදහස ඉන්න විවේකීව ඉන්න හිත තේරුම් අරන් තියෙනවා. අපිට තියෙන්නේ මේ නිදහසේ ඉන්න දෙන්නයි තියෙන්නේ. ඒ ඉන්න දෙනකොටත් ඒ හිත යනවා එයාගේ කැමැත්තට. අන්න එතන තමයි කෙලස් අල්ලන්න තියෙන්නේ. ඇයි එයා ගියේ? මේ එතන ඉන්න තිබුණානේ. නිදහසේ ඉන්න තිබුණානේ. අන්න ඒත් යනවා ගිහිල්ලා අල්ලනවා. අන්න තේරුම් ගන්න ඔන්න ගියේ තණ්හාවකට ගියේ. ඔන්න ගියේ මාන්නයකට ගියේ. ඔන්න ගියේ උපාදානයකට මොකක් හරි දෙයකට ගියේ. අන්න එතන තමයි කෙලෙස් හඳුන ගන්න තියෙන්නේ. ඒ ටිකනම් කෙරෙන්නේ නිතරම. ඒක තමයි කරන්න තියෙන්නේ. එච්චරයි කරන්න තියෙන්නේ. ඒ කෙලෙස් හඳුනා ගනිමින් කෙලෙස් ටික කපා කපා යන්නයි තියෙන්නේ දැන්. ආයෝ සමාධි වල ඉන්නයි අරමුණු වල දාන්නයි දැන් අවශ්‍ය නැහැ. කියන්නේ එයාට එයා අරමුණු වලට යන්න දෙන්න මෑණියෝ දාන්න යන්න එපා දැන්. එයාටම විබෙට යන්න දෙන්න දැන්. එයායි කැමැත්තට, හිතේ කැමැත්තට. එතකොට තේරුම් ගන්නවා තාමත් මෙන්න මේ ක්‍රේණේසේ නිසා යා ගියා. ගියාට පස්සේ ආයෙ බේරගන්න, බේරගෙන ආයෙ මේ ගෙදරට ගලලා තියාගන්න. දැන් කියන්නේ භාවනාව සරල වීමක් වෙන්නේ, විපස්සනාව සරල වීමක් වෙන්නේ. කරන්න තියෙන වැඩ අඩු වීමක් වෙන්නේ. හිතේ නිදහසක් වැඩි වීමක් වෙන්නේ. දැන් ආයෙ දුක් දොම්නස් නැහැ. බුදුහාඳුරෝ අර සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරද්දී මුලින්ම සතිපට්ඨානෙට එන්න කලින් දෙන පොරොන්දු ටිකක් තියෙන්නේ. දුක් දොම්නස්සානං අත්ංගමාය, ඥායස අධිගමාය. ඊළඟට
ශෝක පරිද්දවානම් සමතික්කමාය. ඔන්න ඔය ටික අපි ගාව වැඩෙනවා නම්, ඒ කියන්නේ අපි පාරේ යනවනේ. හිත දැන් ඔන්න අපි ඔන්න රාගයකට ගියා නිදහස් කරගත්තා. ද්වේෂයකට ගියා නිදහස් කරගත්තා. දුක් දොම්නස් අඩු වෙනවනේ. හිතේ නිදහස වැඩි වෙනවනේ. දැන් මේ අපි මේ දේ තේරුම් ගන්න ඕනේ. බුදුහාඳුර කියන දේ සිද්ධ වෙනවා නම් ඊට වඩා දේවල් අපි කරන්න ගිහිල්ලා වැඩක් නැහැ. අපිට තියෙනවා මේ දේවල් දැන් අඩුයි. ඉස්සලට වඩා මගේ හිතේ ආතතිය අඩුයි. ඉස්සලට වඩා මගේ හිතේ දැවිල්ල අඩුයි. ද්වේෂය අඩුයි. රාගය අඩුයි. මෝහය අඩුයි. නේද? අඩු වෙනවා නම් ඒ පාර හරි. ඒ පාරේ යන්නයි තියෙන. ආයෙත් මේ ආයෙ දාන්න අවශ්‍ය නැහැ. එතකොට පරයන්කය මට පරයන්කට වඩා සක්මනේ යෙදෙන්න. පරයන්කේ යෙදෙනකොට නිකන් සැහැල්ලුවෙන් ඉන්න. සමාධිය පැත්තට දාන්න යන්න එපා. තේරුමක් නැහැ. ඒ කියන්නේ එතන නිදාගෙන හිටියා කියලා යමක් කිසි දෙයක් වැඩෙන්නේ නැහැ. වැඩෙන්න නැහැ. ඒ වුණාට සක්මනේ පොඩ්ඩක් එහෙම ඉන්න. ඒ කියන්නේ දැන් මෙතන කෙලස් ටික කපා ගන්න තියෙන හුඟක්ම වෙලාවට අනිත් බාහිර කටයුතු වලදී. අනිත් අයත් එක්ක කටයුතු කරද්දී තමයි කෙලස් මතුවෙන්නේ. මේ මතුවෙන වාරයක් පාසා තමයි කෙලස් හඳුන ගන්න තියෙන්නේ. ඒව දැක දැක අයින් කරන්න ඕනේ. නැතුව ඉතින් පරයන්කේ ඔහි වාඩිලා හිටියට කෙලස් එන්නේ නැහැ. ඒකයි. තනිකර ප්‍රායෝගික භාවනාවකට යන්න ඕනේ දැන්. නිකන් අපි ඔය මෙහෙම වාඩිලා හිටියා කියලා කෙලස් කැපීමක් එහෙම වෙන්නේ නැහැ. මොකද කෙලස් එන්නේ නැහැ. ඉතින් කපා ගන්න නම් කෙලස් තින්නේ නැහැ නේ. නිකම්ම ඉන්න ඔහිට. ඒක තමයි ඔය කන්න හරි මොන හරි පොඩ්ඩක් කිව්වනම් ඊට පස්සේ කෙලස් එහෙම මතුවේ. හොඳයි. තෙරුවන් සරණයි. හරි. හොඳයි අපි තනිය අපි කාට හරි වාචික ප්‍රශ්නයක් තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්ස. මේ හවස පරියංක භාවනාවේදී ටිකක් දුරට භාවනා කරගෙන යද්දී මගේ මේ මූණේ තිබෙන ඉන්ද්‍රියන් සම්පූර්ණ නැති වෙලා ගියා. මේ මූණ පුරා මේ ගෙඩි වගේ මතු වුණා. මොනවද මතු වුනේ? ගෙඩි ටිකක් මතු වුණා වගේ දැනුණා. පස්සේ මම මේ කල්පනා කරා මං හුස්ම ගන්න කොහොමද කියලා. ඊට පස්සේ මම නහය එහෙම සොයනකොට නැවත හම්බුණාද? නැවත S2 නහයකට ආපහු සකස් වුණා. ඒ වගේ දෙතුන් වාරයක්ම සිද්ධ වුණා. ඉතින් මේ වෙලාවේදී මම මෙව සොයන එකද මොකද්ද මං කරන්න ඕන කියන එක මට දැනෙන්නේ නැහැ. මොකද්ද ඒක වෙන්න කලින් කරේ මොකද්ද? ආනාපාන සතියද කරගෙන හිටියේ? ආනාපාන සති භාවනාව. හරි. එතෙන්දී හුස්ම රැල්ල දිහා බල බල හිටියද? එහෙමයි. ඒක හිත එකඟ වුණාද? එහෙමයි. ඒ එකඟ වෙනකොටද මේ ටික නැතිලා ගියේ? එහෙමයි. හරි. එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපිට කියන්නේ හිත එකඟ වෙනකොට අපි මේ දාගෙන තියෙච්ච සංඥා ටික අඩු වෙනවා. ඒ වෙනුවට අපිට ආස්වාස ප්‍රස්වාසය තුළ පමණක් හිත එකඟ වෙනවා. ඊට පස්සේ අපිට මේ ගැන කරදර වෙන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ ආස්වාස ප්‍රස්වාසයට මොකද්ද වෙන්නේ? ඒකේ ස්වභාවය මොකද්ද? මේක දිගද? මේක කොටද? මේකේ මට මුල මැද අග බලන්න පුළුවන්ද? සම්පූර්ණ දැන් අපේ මුළු ජීවිතේම තියෙන ආස්වාස ප්‍රස්වාසය තුළ පමණයි. එහෙම හිතන්න. එතකොට මූණක් ඇත්තෙත් නැහැ, පාදයක් ඇත්තෙත් නැහැ, මුළු ලෝකෙම නැහැ. තෙන් හුස්ම රැල්ලක් පමණයි. ඔතෙන් දෙන්න පුළුවන් නම් වරදක් නැහැ. තෙන් සාමිනාංශ දැන් අර මෝණි දෙබළු ඉන්ද්‍රියන් නැති වෙනකොට මම සෙව්වා. එතෙන්දී නැවත ලැබුණා ඒක. එතෙන්දී මොකද්ද මම කරන්න ඕනේ වගේ දවස්. ඒක හොයන්න තෝ ඉන්න. ඒක හොයන්න අවශ්‍ය නැහැ. ඒක හොයන්න අවශ්‍ය නැහැ. ඉතින් ඕවා අපි දාගත්ත දේවල් නේ. ඒව නෙමෙයි දැන් හිත එකඟ වුණාට පස්සේ අපි හුස්ම රැල්ලක් එක්ක ඉන්නේ. ඒක වෙන විතරක් හොයන්න. හිතට වැඩේ කරන්න දෙන්නකො. මේ මූණ නැති උනායි කියලා බය වෙන්න එපා. භවනාවේ යුතුයට පස්සේ ආයි හම් වෙනවා. දැනට භවනාවේ ඇතුලේදී මූණ නැති වෙනවා. හොඳයි. තරුවන් සන්නේ. අද ඔක්කොම අමාරු ලෙඩ ඉන්නේ. ඔව්. අවසර ස්වාමීන් වහන්ස මට මේ අර පෙරේද දුන්නේ මේ බීම් බීම හැකිලිම කරන්න. මේ පරිදේ ටික කරා ඊයේ හවස භාවනාවේදී හොඳටම මේ බඩ තද වෙලා ඇවිල්ලා මේ ඉස්සර වෙලාම පේනවා වතුර ගලනවා වගේ මිනිසතු පස් පොළවක වතුර ඇල්ලක් ගලාගෙන බහිනවා වගේ දැක්කා. ඊට පස්සේ මට තින් දී තුනා ආපෝ ධාතුව කියලා හිතුණට මම මෙනෙහි කරේ නැහැ. ඒක එහෙම බහලා ගියා. ඊට පස්සේ දැනුණා තද වෙලා එනෝ නිකන් මේ ටිකක් ඇවිල්ලා එහෙම එකක් බහලා ගියා. ගියාට තව තද ගතිය හොඳටම තියෙනවා. එහෙම ඒක දිගටම උඩට ආවා. උඩට ඇවිනකොට මට හිතුණා මේ අර ආපෝ මේ වායෝ ගතිය අර පිට වෙලා බහලා ගියේ කියලා හිතුණා හිතට.
ඒවට මම මෙනෙහි කරෙත් නැහැ. ඒක බැහැලා යන එක තමයි අර තද සම්පූර්ණ මේ උඩට එනකොට මට හිතුණා ගල් ගෙඩියක් වගේ තද වෙනවා. මේ මේ පටවි ධාතුව වෙන්නේ නැති කියලා හිතට එන එකම ආස්වාස ප්‍රස්වාස මට දැනෙනව අර තද වුණාට පස්සේ ආස්වාස ප්‍රස්වාසෙන් තමයි හොඳට මෙහිර වෙලා ඉවිලි එහෙම ආස්වාස ප්‍රස්වාසෙන් තමයි හුස්ම මෙහෙම පිට වුණා සේරමේ බර ගතිය තද ගතිය සේරම නායම් පිට වුණා. එතකොට ඊට පස්සේ මට හැරුණේ පෑයම ඒ ගත වෙලා තියෙන්නේ ඒ ටිකින්. ඒ කියන්නේ ඒක ඒ කියන්නේ ඒ වෙලාවේ නින්දකද හිටියේ ඒ කියන්නේ අවධානෙන්ද හිටියේ අවධානෙන් තියුනේ අවධානේ තියුණාට මට අර පිම්බීම හැකිලිම හිතේදී වුණාට ඒක මැකිලා ගිහින් දැනුනේ නෑ අර වේදනාව වැඩි කමට හිර වෙලා හරි ඊට පස්සේ මේ මම වෙලා බලනකොට හරියට පැය ඉඳලා තියෙන්නේ ඒ ගතියෙන්ම තමයි හිර වෙලා මේ දිගට හුස්ම මේ පිටුනේ මේ ආස්වාස් ප්‍රස්වාසෙන් තමයි අර මේ දිගටම හුස්ම නැහින් පිට වුනේ. පිට වෙන එක මට ඒව හොඳටම දැනුණා. හොඳට වේදනාවෙන් තමයි වේදනාව ටික පිට වුනේ. ඊය වෙලා දැන් අද භාවනා කරාද භාවනාවේදී මට හිතට බය වුණා. ඊය වගේ හොඳටම මං හිර වේද දන්නේ නැහැ. කමන්නේ වෙන දියක් වෙයි කියලා මං භාවනා කරන්න ගියා. අද හවස මේ භාවනාවේදී උදේ භාවනාවේදී පළවෙනිදී හොඳට මේ හිත මේ පිම්බීම හැකිලිම කරනකොට දෙතුන් සැරයකට ඒ ගමනට ඒක මැකිලා ගියා. එහෙමමයි කිසිම දෙයක් දාන්නේ නැ නිකන් මං එහෙමම තියුණා. නිදාගත්තේ නැ. එහෙමම හිටියා. හිටලා බය භාගිකින් වගේ මට ඇහැරුණා. ඇහැරුණයි කියන්නේ ඇරියා මං. එතකොට ඒක ගියා. එහෙම ඒ ගියන් පස්සේ තමයි ඇහැරියේ. හොඳට පස්සේ ඉඳලා ඉතින් මේ ආස්වාසව දැනුණාද කියන එක දන්නේ නැහැ. මට ඒ එකම එකට එනවා වගේ මට දැනෙන්නේ භාවනා කරනකොට. හරි නෑ ඒ ගැන ඇත්තට සැලකිලිමත් වෙන්න අවශ්‍ය නැහැ. මෙතන තියෙන මේ ලක්ෂණ ටික මතුවෙනවා නම් ඒක වඩා හොඳයි. ඒ කියන්නේ දැන් පිම්මීම හැකිලිමත් එක්කනේ යන්නේ. ඒ පිම්මීමක් ගන්න දැනුවත් වෙන්න. හැකිලිමක් ගන්න දැනුවත් වෙන්න. ඒ ටික නිකන් නොදැනී ගියාට පස්සේ මේ වගේ අලුතෙන් දේවල් මතුවෙනවා නම් ඒ දේවල් දිහා බලන්න. එදැල්ල පෙනෙනවා ඉතින්. දැන් සක්මන් භාවනාව කරාද? මොකද ඒකදී මොකද උනේ? සක්මන් භාවනාවේදී තින් හොඳට දැන් සක්මනෙට දකුණු පාය වම් පාය කියලා තියාගෙන උස්සම ගෙනමි තබමි කියලා තියාගෙන යනවා. රටහද ගතියේ සේරම දැනෙනවා සීතල ගතියේ. ඒ යන ගමන් ඉතින් දැනට යන්න පුළුවන්කම තියෙනවා. සිහියෙන් මේ හදිසිය තමයි කියන්නේ. හදිසිය කියන්නේ ගමනක් යනකොට භාගිකදී වගේ කැඩෙනවා. මේ උස්සමගෙන තමයි කියන එකෙන් ඩිංග අපට ලැබෙනවා. පටලැවෙනවා. ඔව් එතන ඉඳලා ඊත් අල්ලගනේ යනවා එහෙම. එහෙම දිගට. ඒ කියන්නේ තාම වචන කීකේ දයන්නේ. වචනේ කියන්නේ කීය ගියාට දැන් කියන්නේ නැහැ. කියන්න ගියොත් දැන් පැටලෙන්නේ. හොඳයි. දැන් හොඳින් තියන කොට ඒක දැනිලා යන්න පුළුවන්. යන ගණනට. හොඳයි. දැන් ඒ පැත්ත ඒක හොඳට දියුණු කරන්න. දැන් කියන්නේ සක්මනයි ඉඳගෙන කරන වැඩේ අතර ලොකු වෙනසක් නැහැ. සක්මනේදීත් පේන්නේ ධාතු ලක්ෂණ ටිකක්නේ. තේරෙනවද? ඉඳගෙන පේන්නේත් දැන් ඒකමයි. දැන් පිම්බීමක් හැකිලීමක් කියන්නේ වායෝ ධාතුවේ ලක්ෂණයක්. තද ගතියක් කියන්නේ ඔන්නේ පටවි ධාතුවේ ලක්ෂණයක්. ඉතින් ඔකේ නම් ටික මතක් කරගන්න ඕනෙත් නැහැ. අපිට තියෙන ওই ලක්ෂණ ටිකත් එක්ක බොහොම මධ්‍යස්තව ඉන්න තියෙන්නේ. අපි එකකට හරේ කැමැත්තක් ඇති කරගත්තොත් මෙන්න මේ ටික විතරයි මට ඕනේ, මේවා අනිත් ඒවා මට ඕනේ නැහැ කියලා තේරුමක් නැහැ. ඒ වෙනුවට ඒගොල්ලෝ මොනවද පෙන්වන්නේ? ඒවත් එක්ක මම ඉන්නවා. මේවත් එක්ක මම බලාගෙන ඉන්නවා. මොනවද මේගොල්ලෝ තව තව පෙන්වන්නේ? තම මේකේ මීට වඩා දේවල් තියෙනවද කියලා පොඩ්ඩක් විමසන්න සලුව බලමින් ඉන්නවා. ඔක දිගට කරන්න වරදක් නැහැ. ඒ කියන්නේ අපි හිතුවාට ඔන්න ඊයේත් හොඳටම තද වුණා, අදත් එහෙම තද වෙයි කියලා එහෙම වෙන්නේත් නැහැ. දැන් ඔන්න අද දැන් සැහැල්ලු වුණානේ. දැන් හෙට සැහැල්ලුව බලාපොරොත්තු වුණාට එහෙම වෙන්නේත් නැහැ. ඉතින් ඔක තේරුම් ගනිමින් යන්න. හොඳයි හොඳයි. දෙකට කරන්න වරදක් නැහැ. හොඳයි. හොඳයි. තේරුම් ගන්න. හොඳයි පින්වත්නි, එහෙනම් අදත් අපි පැයකමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡා නිරත වෙලා තිනවා. අද දවස පුරාත් මේ පින්වතුන් උතුම් වූ සීලයක් සමාදන් වෙලා තම තමා තුළ ගුණ ධර්මයන් දිනු කර ගැනීම සඳහා උත්සාහත් වුණා. ධර්ම දේශනාවකට සවන් දුන්නා, ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා. මේ අන්දමින් අපි රැස් කරගත් ආ වූ සීලම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සීළු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සීළු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසරණ සත්ත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සීළු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.
අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව අවබෝධයේ පිණසම මේ කුසල් හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.